දම් සිහනද අරහං බුදු ගුණ මට සිහි වේවා. අරහං නිකෙලෙස් බවම දිලේවා. අරහං සම්බුදු ගුණ විහිදේවා. අරහං ගුණයේ පිහිට ලැබේවා. සම්මා සම්බුදු ගුණම සිතේවා. සම්මා සම්බුදු සිරිය දිලේවා. සම්මා සම්බුදු ගුණ විහිදේවා. සම්මා සම්බුදු පිහිට ලැබේවා. විදුසරණේ බුදු ගුණ සිහි වේවා. විදුසරණේ බල ලොවට පෙනේවා. විදුසරණේ බුදු ගුණ විහිදේවා. විදුසරණේ බුදු පිහිට ලැබේවා. සුගත ගුණෙති මුනි දුන් සිහි වේවා. සුගත ගුණෙන් ලොව සපත සදේවා. සුගත සුමුදු බුදු ගුණ විහිදේවා. සුගත මුනිදු ගුණ පිහිට ලැබේවා. ලෝක විදු බුදු බල මතු වේවා. ලෝක විදු ගුණ මට සිහි වේවා. ලෝක විදු බුදු ගුණ විහිදේවා.
ලෝකවිදු බුදු පිහිට ලැබේවා. පුරිස ධම්ම සාරති ගුණ ගාවා. පුරිස ධම්ම ගුණ බල පිහිටාවා. පුරිස ධම්ම බුදු ගුණ විහිදේවා. පුරිස ධම්ම බුදු පිහිට ලැබේවා. සුර නර ගුරු දෙවි මට සිහි වේවා. සත්තා ගුණයට අවනත වේවා. දෙවි මිනිසුන් හට යහපත වේවා. සත්තා බුදු ගුණ පිහිට ලැබේවා. බුදු වදනට ලොව අවනත වේවා. බුදු වදනින් ලොව දුක දුරු වේවා. බුද්ධ ගුණය මට නිති සිහි වේවා. බුද්ධ ගුණති බුදු පිහිට ලැබේවා. භගවා බුදු ගුණ නිතර සිතේවා. භගවායන නම ලොව පැතිරේවා. භගවා මුනි ගුණ සමට දැනේවා. භගවා ගුණයෙන් පිහිට ලැබේවා. නව ගුණ නිතරම මට සිහි වේවා. නව අරහාදී ගුණම දිලේවා.
නවතින සසරට දහම ලැබේවා. නව අරහදී පිහිට ලැබේවා. නව අරහදී පිහිට ලැබේවා. නව අරහදී පිහිට ලැබේවා. සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට, සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට, සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට, සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට, සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝයා වහන්සේ, පින්වත්නි, අද මේ හවස් වරුවේ අපේ දහම් වැඩසටහනේ අද අපි අපිට හරි ප්‍රයෝජනවත් උතුම් බුද්ධ දේශනාවක අගය ඉගෙන ගන්නටයි සූදානම. පින්වත්නි, අපි අපේ ජීවිතේ පුරුදු වෙච්ච වටිනා දෙයක් තමයි පිරිත් කියන්ට පුරුදු වීම. සාමාන්‍යයෙන් දැන් වෙද්දී බොහෝ අය, මට මතකයි මීට අවුරුදු 18කට 20කට කලින් ගොඩක් අයට පිරිත් පාඩම් තිබුණේ. මේ වැඩසටහන් වලට සහභාගී වෙන්න පටන් ගත්ත නිසා සමහර අයට ධම්මචක්කේ කටපාඩමින් කියන්න පුළුවන්, දජග්ගේ කටපාඩමින් කියන්න පුළුවන්, ඒ වගේ කාරණීමෙත් සූත්‍රේ වරද්දන් නැතුව කියන්න පුළුවන්, ඊළඟට රතන සූත්‍රේ වරද්දන් නැතුව කියන්න පුළුවන්කම තියෙනවා, ඊළඟට ආයේ අපි අලුතින් පුරුදු වෙන්න කිව්වා අඟුලිමාල පිරිතත් පුරුදු වෙන්න කිව්වා. මේ වගේ මේ පිරිත් කීම අපි පුරුදු වෙලා තියෙනවා. පිරිත ගැන තෝරලා තියෙන්නේ පරිසමන්තිතෝ තායති රක්කතීති පරිත්තං, හාත්පසින් රකින්නවා කියන අර්ථය තමයි පිරිත කියන වචනේ තියෙන්නේ. ඉතින් අපිට සාමාන්‍යයෙන් පුංචි සඳියේ අපේ ගෙවල් වල ඉඳද්දී අපි පුරුදු වෙලා අපේ පැරණි අපේ මුත්තලා අත්තල මුත්තලා ඉඳලා තියෙනවා ඉස්සර පිරිත් කියා. පස්සේ මේ ලේසි ක්‍රම වලට ආවන්නේ අපි පඳුරු බඳින්නට. බාරහාර පොඩ්ඩක් යහම යහ වුණාම දුවල ගිහින් බාර වෙන්න දේවාලිකට ගිහින් විස්තර අහන්න අපි පුරුදු වුණා. ඊට පස්සේ අපි පුරුදු වුණා පිරිතෙන් ආරක්ෂාව ලබා ගන්නට නෙවෙයි. මොකද්ද පුරුදු වුණේ? අපි ලේසියෙන් අමනුෂ්‍යයන්ට පූජාවක් තියලා අපි උදව් පදව් ආරක්ෂාවල් ගන්නට
හා පුරුදු වුණාද නැද්ද? පුරුදු වුණා. ඉස්කෝලේක විභාගයක් ලං වෙද්දී ළමයි ඔක්කොම දේවාල් එකට අරගෙන ගිහිල්ලා පූජා වට්ටි තියලා බාර වෙන්න පුරුදු වුණා. නැති වුණේ පිරිත් කීම. ඒ වගේ දේවල් ආපු නිසා අපිට තිබිච්ච බුද්ධ ශාසනයෙන් අපිට ගන්න තියෙන උපකාර ටික අපිට නැති වෙලා ගියා. ඔහොම ගිහිල්ලා කලක් ගියාම අපිට සම්පූර්ණ හිතට වැටෙන්නේ මොකද්ද? දැන් අපි කියමු දැන් විභාග ලං වෙනකොට ළමයි වරගෙන අනේ අපිට නම් එහෙම මොකක්වත් තිබුණේ අපි ඉගෙන ගන්න කාලේ. අපි ඉගෙන ගන්න කාලේ පොත පාඩම් කළා විතරයි. මොකද්ද කියන්නේ පණ බයේ ගැහි ගැහි පෑම් මතුරන් ගියේ නේ. දැන් කාලේ ළමයි බය වෙලා අම්මලත් බය වෙලා. විභාගයක් ලං වෙච්ච ගමන් අම්මලත් තිවුලනවා ළමයිත් තිවුලනවා. ඊට පස්සේ බයට පත් වෙච්ච ගමන් දුවන්නේ කොහේද? දේවාලෙක දුවගෙන ගිහිල්ලා මේ ළමයා පාස් කරගන්න බැරි වුණත් හරි වැඩේ නෝවේද කියලා. ඊට පස්සේ පෑනුත් ගලවගෙන මේ පෑම් මතුරනවා. ගිහිල්ලා ලියන්න. එතකොට දැන් මේ ළමයින්ට මේ ආදර්ශය යනවද නැද්ද? දැන් මේ ළමයි මනස වැටිච්ච ළමයි. ඊට පස්සේ මේ ළමයි ගිහිල්ලා විභාගයට ලියනවා. ඒ ළමයින්ගේ දක්ෂතාවෙන් පාස් වෙනවා. ළමයින්ගේ ඔළුවට යන්නේ තමන්ගේ දක්ෂතාවයේ පිළිබඳ විශ්වාසයෙන් නෙමෙයි. ළමයින්ගේ මොළුවට යන්නේ මොකද්ද? අපි අසවල් දෙවියන්ට බාරහාර වුණා. අසවල් පුද පූජාවන් පැවැත්තුවා. ඒ නිසා බාර වුණා. දැන් ළමයා ලොකු වෙනකොට ළමයාට නොයෙක් ගැටලුවට ජීවිතේ මුහුණ දෙන්න වෙනවා. දැන් ළමයාට ප්‍රශ්නේ ආවකම මතක් වෙන්නේ මොකද්ද? දේවාලේ බාර වෙන එක, පඳුරු බැඳිල්ල. ඊට පස්සේ ඒ වාපස්සේ දුවනවා. ළමයා ලොකු වෙලා කසාද බඳිනවා. ටික දවසක් යනවා තිසරණ නැති දෙන්නෙක් ඉන්නවා, අම්මා තාත්තා. ඊට පස්සේ ඒ පැත්තේ ගියාම ඒ පැත්තේ ගිහිල්ලා එකකින් නවතින්නේ නැහැ. ඊට පස්සේ හැම දෙයකම අපිට යන්න කරුණු යෙදිනවා. කරුණු යෙදින එකට ඒ පස්සේ යනවා. අන්තිමට ගිහින් යන්තර මන්තර ඒ පස්සෙනුත් ගිහිල්ලා ඊට පස්සේ සාමාන්‍යයෙන් රතන සූත්‍රෙන් යන්ත්‍ර තිනු රතන යන්ත්‍ර නම් හොඳයි. නවගුණ යන්ත්‍ර තිනු ඉතිපිසෝ ගාථාවෙන් පිරිත් කරපුවා. ඒවා ඉතින් සරණටයි තියවන්නේ. ඊට පස්සේ ඒවා නැතුව එක එක දේවාලවල ගිහිල්ලා යන්ත්‍ර මන්ත්‍ර දාගෙන වුණාට පස්සේ අර ළමයින්ට චූටි ළමයින්ටත් පුරුදු කරන්නේ ඒක. අන්තිමට පුරුදු වෙලා තියෙන්නේ තිසරණේ නැති ගමනක්, මරණින් මත්තේ උදව් කරපු අමනුෂ්‍යයන්ගේ දාසය වෙලා උපදිනවා. එච්චරයි තියෙන්නේ. ඉතින් ඒකෙන් බේරිලා යන්න තියෙන හොඳ එකක් තමයි අපිට මේ පිරිත් කියන්න පුරුදු වීම. එතකොට පිරිත් කීමේදී අකුරු උච්චාරණය කරලා ලස්සනට පිරිත් කියන්න පුරුද්ද ඇති කර ගැනීමට අපට පුළුවනි. ඒ කියන්නේ සිංහලයිට පුළුවන්. ඉතින් ඒ වගේ හොඳට පිරිත් කියන්න පුරුදු වුණාට පස්සේ හැම තිස්සෙම පිරිත් කී කී ඉන්න පුළුවන්. එහෙම ඉන්න පුරුදු වුණාම තමන්ටත් යහපතක්, තමන්ගේ හිතට සැපයක්, ආරක්ෂාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මම ඔබට ගියේ පොය දවසෙත් මේක තමයි කියා දුන්නේ, දජග්ග පිරිත. දජග්ගේ පිරිත තමයි අද අපි මේ හවස් සරුවේ කියා දෙන්න කල්පනා කළේ. ඔබ දන්නවා අපිට කාලාන්තරයක් තිස්සේ අපේ රටේ ඉස්සර ඉඳලා පිරිත් තමයි කිව්වේ. නමුත් කාලයන් අපිට දකුණු ඉන්දියාවෙන් ආපු නොයේ ආක්‍රමණ නිසා අපිට ආපු ශාස්ත්‍ර පොළවල්, ශාස්ත්‍ර ඇදහිලි, දෙවි දේවතාවරු ඔක්කොම ආවේ ඉන්දීන් කාර්යෙ නෙමෙයිද? ඔක්කොම ඒගොල්ලන්ගේ උපත කොහේද? ඉන්දියාවේ. ඒ සාමාන්‍ය ගමේ ගොඩේ දෙවිවරු ඉන්නවා, බණ්ඩාර දෙවිවරු. ඒගොල්ලෝ මෙහි. නමුත් අර ලොකුවට අදහන අය ඔක්කොම ඉන්දීන් කාර්යෝ. එතකොට ඒගොල්ලන්ගෙන් ඒගොල්ලෝ තමයි මිනිස්සුන්ට මන්ත්‍ර ශාස්ත්‍රය දෙන්නේ. මිනිස්සුන්ට මන්ත්‍ර ශාස්ත්‍රය දෙන්නේ කවුද? අමනුෂ්‍යෝ, සිව බලෙන් තමයි දෙන්නේ. ඊට පස්සේ මෙහි මතුරුනකටම බැල්ම වැටින්නේ ඒගොල්ලන්ගෙන්. එහෙම තමයි මිනිසුන්ට
සිද්ධ වෙන්නේ. සමාධි ඒ වගේ ඒ දේවල් වල වැඩ කරපු අය, ඒවායේ හිටපු ආත්මවල හිටපු අය මනුෂ්‍යාත්මේ ඉනවා. ආවට පස්සේ යා මනුෂ්‍යයා වුණාට යාට වැඩ කරන්නේ අර බලි බලවේගී. ඒගොල්ල වහ කිපෙනවා, වෛර බඳිනවා. නවත්තන්නේ පලි ගන්න හිතුනාම එහෙම අය. ඉතින් එහෙම අයත් මේ මානසික ලෝකේ ඉන්නවා. ඉතින් ඔය අතරේ තමයි අපිට මේ අපිත් රැකගෙන, තිසරණිත් රැකගෙන, උවදුරුත් අඩු කරගෙන අපිට මේ ගමන යන්ට වෙලා තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් මම දන්නවා, මං ඉතින් ඉස්සර කාලේ ආරණ්‍ය වල හැමතැනම ගියා. හරියට ආරණ්‍ය වල ස්වාමීන් වහන්සේලා ආසනීපෙන් ඉන්නේ. බණ භාවනා කරන්න පටන් ගත්ත ගමන් ගොඩාක් අය ආසනීපෙන් ඉන්නේ. දැන් පන්සල් වල ස්වාමීන් වහන්සේලා සමාජ සේවා කටයුතු කරගෙන ඉන්න නිසා වෙලෙඩක් නැතු ඉන්නේ. උන්වහන්සේලාත් පටන් ගත්තොත් මේ වැඩේ කරන්න ලෙඩ වෙන්න පටන් ගන්නවා. ඒ වගේ හරියට කරදර වෙද්දි තමයි මේ කාලේ මේ බණ භාවනා කටයුතු කරන්න. ගොඩාක් ආරණ්‍ය වල හාමුදුරුවෝ හරියට ලෙඩින් දුකින්. ඉතින් ඒ නිසා මේ ඔක්කොටම අපිට තියෙන පිහිට මොකද්ද? පිරිත් කීම. පිරිත් කීම තමයි අපිට තියෙන ලොකුම ආරක්ෂාව. පිහිට. පිරිතේ තියෙන්නේ මොන ගුණද? තෙරුවන්ගේ බල. මේ පිරිත්වල මන්ත්‍ර ශාස්ත්‍රය නැහැ. ඒ කියන්නේ අක්ෂර බන්ධනේ නැහැ. මන්ත්‍ර ශාස්ත්‍ර කියන්නේ අක්ෂර බන්ධනේ. අක්ෂර බන්ධනෙන් කරන්නේ අක්ෂර බන්ධණයට අමනුෂ්‍යය තමයි එන්නේ. පිරිත්වල තියෙන අක්ෂර බන්ධනේ නෙමෙයි. ඝන පිහිටවිල්ලක් පිරිත්වල නැහැ. හොඳට මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඝන පිහිටවපු මන්ත්‍ර ශාස්ත්‍රයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්‍යයක්. දුක නම් වූ ආර්ය සත්‍ය දේශනා කළා. දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය දේශනා කළා. දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍ය දේශනා කළා. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා නම් වූ ආර්ය සත්‍ය දේශනා කළා. ඊළඟට අපි ගත්තොත් කරණීයමෙත සූත්‍රයේ තියෙන්නේ මෛත්‍රිය ගැන. රතන සූත්‍රයේ තියෙන්නේ ත්‍රිවිධ රත්නයේ අනුභවය. මේ පිරිත් කිව්වහට පස්සේ මේකේ අක්ෂර බන්ධන නැහැනේ. පිරිත්ල තියෙන්නේ මොකද්ද? සත්‍ය. ඒ නිසා පිරිත අවසන් කළා අපි කියනවා, ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ සත්‍යෙන් සිත වේවා. ඒතේන සච්ච වජ්ජේන දුක්ඛා ූපසමින්දුතේ. මේ සත්‍යානුභාවයෙන්, මේ සත්‍ය වචිනී අනුභවයෙන් ඔබේ දුක් සංසිදේවා. ඒතේන සච්ච වජ්ජේන රෝගා ූපසමින්දුතේ. මේ සත්‍ය වචිනී අනුභවයෙන් ඔබේ රෝගයෝ සංසිදෙත්වා. ඒතේන සච්ච වජ්ජේන භයා ූපසමින්දුතේ. මේ සත්‍යානුභවයෙන් ඔබේ බය දුරු වේවා. එතකොට මොකේ අනුභවෙන්ද? සත්‍යයේ අනුභවෙන්. එහෙනම් මේ පරිත්‍රාණ දේශනාවල පිරිත්තල හොඳට මතක තියාගන්න, කවුරු කොහොම කිව්වත් මේකේ අක්ෂර බන්ධන නැහැ. ඝන පිහිට විලී නැහැ. ඒ ඔක්කොම බොරු කතා. මේවා තියෙන ඔක්කොම සත්‍ය. සියලු දේ අභිභවයන එකක් තමයි සත්‍ය. අනභිභවනීයයි සත්‍ය. ඉතින් ඒ නිසා ඒ පිරිත්වල තියෙන්නේ තනිකරම සත්‍යයේ බලය. දැන් බලන්න අඟුලිමාල පිරිත. අඟුලිමාල පිරිතේ බුදුරජාණන් වහන්සේ අඟුලිමාලයන් වහන්සේට මොකද්ද කියන්නේ? අඟුලිමාල, ඔබ ගිහිල්ලා සත්‍යක්‍රියා කරන්න. අහනවා, ස්වාමිනී මං කොහොමද සත්‍යක්‍රියා කරන්න ඕනේ? ඔබ ආර්ය ජාතියේ උපන්න දවස ඉඳලා සතෙක් මැරුවේ නැහැ. එහෙමනේ තියෙන්නේ. යතෝහම් බගින් අරියාය ජාතියා ජාතෝ ආර්ය ජාතිය උපන්න දවස ඉඳලා නාබිජානාමි සංචිච්චපානං ජීවිතා බෝරෝපේත. මම දෙන දෙන සතෙක් මරුබ්බා මන් දන්නේ නැ. ඒතේන සච්චේන, මේ සත්‍යෙන් සොත්තිතේ හෝතු. ඔබට සෙත් වේවා. සොත්තිගබ්බසාති, ඔබේ දරු ගැබට සෙත් වේවා.
එහෙමනම් අපි තෙරුවන් සරණ ගියපු අය හැටියට අපට තියෙන සත්‍ය මෙනෙහි කර කර සිත් පැතීමක්. සත්‍ය මෙනෙහි කර කර සිත් පැතීමක්. එතකොට මේ සත්‍ය කියන්නේ සනාතන සත්‍යයක්. කාලයකට වළංගු වෙලා කාලයකට අවලංගු වුණොත් ඒක කාලිකයි. සනාතන නැහැ. හැමදේම ඒ සත්‍ය එහෙමම නම් ඒක පරම සත්‍ය. ඉතින් ඒ නිසා මේ පරම සත්‍ය තමයි මේ සූත්‍ර දේශනාවල තියෙන්නේ. ඉතින් මේ දජග්ග සූත්‍රයට පාදක කරගන්නේ බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන සිදුවීමක් ගැන. උන්වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ සිටිද්දී භික්ෂු සංඝය අමතලා කියනවා, භූතේ පුබ්බම් භික්කවේ. මහණෙනි, මේක කලින් වෙච්ච දෙයක්. මේක කලින් වෙච්ච දෙයක්. දේවා සුර සංගාමෝ සමූපබ්බුල්ලෝ අහෝසි. දෙවියෝ අසුරයෝ අතර යුද්ධයක් ඇති වුණා. යුද්ධයකට කරුණු යෙදුණා. යුද්ධයකට පිරිස දෙපැත්ත එකතු වුණා. ඉතින් මේ දෙවියන්ගේ අසුරයන්ගේ අතර ඇති මේ යුද්ධය ගැන දැන් අපිට පුරුදු වෙලා තියෙන වචනේ දේවාසුර යුද්ධ කියලා නෙමෙයි. අපිට පුරුදු වෙලා තියෙන්නේ සුරාසුර යුද්ධ කියලා. සුර අසුර කියලා. ඒකෙන් දෙවියන්ට පාවිච්චි කරනවා සුර කියන වචනේ. එතකොට සුර නොවන්නෝ අසුරයෝය. ඒ අර්ථයෙන් තමයි අපි අසුර කියලා කියන්නේ. නමුත් මේ අටුවාවේ තියෙනවා මේ යුද්ධේ හටගත්තු විදිය. දෙවියන් අතරේ අසුරයන් අතරේ යුද්ධේ හටගත්තු විදිය. ඔබ දන්නවා සක්දිවිඳු ගැන. සක්දිවිඳු ගැන ඔබ දැන් ඉස්තර වශයෙන් දන්නවනේ. අපි ඉස්සර දැනගෙන හිටියේ සක්දිවිඳු ගැන. අපිට වැඩිපුර අපි දැනගත්තේ කතරගම දෙවියෝ ගැන, විසුන් දෙවියෝ ගැන, විභේෂණ දෙවියෝ ගැන, ඊළඟට දරිමුන්න දෙවියෝ, මේ වගේ අපි මේ භූමාටු දෙවිවරු. එයාලා කවුද? එයාලා භූමාටු දෙවිවරු. භූමාටු දෙවිවරු ගැන අපි විස්තර දැනගත්තා මිසක් තවතිසාවේ දෙවිවරු ගැන අපි එච්චර දැනන් හිටියේ නැහැ. සමහර අය මට මතකයි සමහර දේශපාලනඥයෝ ඔය ගැරහීමට සක්දිවියගේ පුතා වයිමා ආවත් මම මේක කියන්නේ නැහැ කියලා. ඒ වගේ අර ගැරහිලා දෙවියන්ට ගරහන බෞද්ධයෝ ඉන්නවා. එතකොට මේක කියන්නේ මේ ඇත්ත සිද්ධියක්. මේ සක්දිවිඳුගේ කතාව සක්ක සංයුත්තය කියලා සංයුතිනිකායේ වෙනම තියෙනවා. බුදුරජාණන් වහන්සේ සක්දිවිඳු අතර ඇතිවෙච්ච සාකච්ඡාවල් ගැන බුදුරජාණන් වහන්සේ හරියට ප්‍රශංසා කරලා තියෙනවා සක්දිවිඳුට. දීගිනිකායේ තියෙනවා සක්ක පඤ්ඤ කියලා සූත්‍ර දේශනාවක්. ඒකේ තියෙනවා සක්දිවිඳු ගැන විස්තර. ඉතින් ඒ නිසා මේ සක්දිවිඳු කියන්නේ දැන්ට තවතිසාවේ ඉන්න රජු. දිවි ලෝකේ තියෙන රාජාණ්ඩු. ඊළඟට මේ පහළ ලෝක පාලනය කරන දිසා හතරට අධිපති දෙවිවරු විසින්. ඒ දෙවිවරුන්ගේ නම් තමයි ධතරාෂ්ට, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ. ඒගොල්ලන්ගේ යටතේ තමයි මේ ඒ භූත කොටස් ගිල්ල වරන් අර ගන්නවා. ඒත් එහෙමයි තියෙන්නේ. අසුරයන්ට වෙනම රාජ්‍යයක්, ඒ වෙනම පාලනයක් ඒගොල්ලන්ගේ යන්නේ. ඒගොල්ලන්ගේ වෙනම සම්පතිවරු, ඒගොල්ලන්ගේ වෙනම මෙහෙවන අය, අසුර රැජිනලා, මහා බල සම්පන්න යකුන් යකිනියෝ ඉන්නවා. ඒගොල්ලෝ තමයි දැන් මනුස්ස ලෝකේ අධිපතිභාවය දරන්නේ. එතකොට අපි මේ කියන්නේ මේ දේව අසුර සංග්‍රාමයේ ආරම්භය. එක්තරා කාලෙක මගධ රටේ කිව්වේ දඹදිව, මගධ කියන රාජධානී මචල කියලා ගමක තරුණෙක් හිටියා. ඒ තරුණයාගේ නම මග මානවක. අහලා තියෙන මානවක කියන්නේ තරුණයා. මේ මගමානවක කුඩා සන්ධිය ඉඳලම හරියට කැමති මේ මිනිස්යන්ට උපකාර කරන්න. ඉතින් මේ කෙනාට තේරෙන කාලෙම මෙයා වරතපද හතක් සමාදන් වුණා. මම පණ තියෙනකම් මගේ මවට සලකනවා. ඔන්න පළවෙනි එක.
දෙවෙනික සමාදවගන ම මට පනතියනක මගේ පියාටමං සලකනවා. යාව ජීවන්කෙන දිවි ඇතිතෙක් මං මවුට සලකනවා. දිවි ඇතිතෙක් මං මගේ පියාට සලකනවා. දිවි ඇතිතෙක් මං මගේ ගුරුවරුන්ට සලකනවා. ඊට පස්සේ හිතුවා දිවි ඇතිතෙක් මං කේලං කියන්නේ. බලන්න එහෙම අදිෂ්ඨාන කරගෙන තනි කොල්ලෙක් ඉන්නවා කියන්නේ. දිවි ඇතිතෙක් මං බොරු කියන්නේ. දිවි ඇතිතෙක් මම පරුස වචන කියන්නේ. එහෙම තරුණ කොල්ලෙක් අදිෂ්ඨාන කරගත්තා කියන්නේ සුළු වැඩක්ද? ඊළඟට අදිෂ්ඨාන කරගත්තා මම හැම තිස්සෙම මට හම්බ වෙන හැම දෙයක්ම මං දන් දෙනවා. මේ කොල්ල අදිෂ්ඨාන කරගත්තා මට හම්බ වෙන සියලුම දේ මං දන් දෙනවා. මං දන් දීම පිණිස මං දෑත සෝදාගෙන ඉන්නවා. ඕනම කෙනෙකුට මගෙන් ඇවිල්ලා මක් ඉල්ලන්නට පුළුවන්, මං දෙන්න ලෑස්ති කියන මතේ මේ කොළුවා හිටියා. ඊට පස්සේ කල්පනා කළා, මේ තරුණයා හිතුවා මගේ සිතේ යම් අවස්ථාවක ක්‍රෝධ සිතක් හටගන්නවාද, ක්‍රෝධයක් තරහක් උපදිනවාද, සැනකින් මං බැහැර කරනවා, සැනකින් මං බැහැර කරනවා. මෙන්න මේ ආකාරයට වරතපද සමාදන් වෙලා වාසය කළා. ඉතින් වාසය කරද්දි ප්‍රායෝගිකව මේක කරගෙන යද්දි බාධා එනවා. මේ කොළුවටත් බාධා ආවා. මෙයා ඉස්සෙල්ලාම මිදුල තැලේ ප්‍රදේශය සුද්ධ කළා. මෙයා පොඩියට හැදුවා කාටත් ඉන්න පුළුවන් ආකාරයට පොඩි අම්බලමක්. මේන් අයිතිකාරයෙක් ආවා. ආම්බලම හැදුවා විතරයි. ඇවිල්ලා මේ ළමයා ඔයා සුද්ධ කරපු ඉඩම් කෑල්ල මගේ. ඕක අයිති මටයි කිව්වා. එතකොට කියලා රණ්ඩුවට එන්න හද. එතකොට මෙයා කිව්වා ඔහේ ගෙනන් ඔහේ ගන්න හොඳ නෑ නෝ දොස් කියන්න කිව්වා. දුන්නා. ඊට පස්සේ ගිහිල්ලා තවතන සුද්ධ කළා. තවතන සුද්ධ කළාම තව එකෙක් ආවා. ඇවිල්ලා කිව්වා මේ ළමයා ඔයා වේ සුද්ධ කළේ මගේ තැන. ආයෙත් මෙයා කිව්වා ඔහේ ගෙනන් ඔහේ ගන්න. තවතන සුද්ධ කළා. අපි නම් දෙයි. අපි ගියා එහෙනම් නඩුමගට බැහැපන්. අපි අතරින්නේ මේක කියලා නේ. අපේ වෘතේ එතනම සුම්. දැන් මෙතනදී මෙයා ආයෙ කිව්වා ඔය ගෙනම් ඔහි ගන්න. දැන් මේ විදිහට මෙයා ඒව හද හදා ඉල්ලන අයට දෙනවා. ටික ටික මෙයාට යාළුවෝ ටිකක් සෙට් වුණා. යාළුවෝ 33 දෙනෙක් සෙට් වුණා. ඒ ගම එච්චර දියුණු ගම්මානයක් නෙමෙයි. හොරකම් කරනවා, දඩයන් යනවා, හොරට පෙරනවා. එතකොට ගම්මුලා දෑනී ජීවත් වුණේ ඒකුන්ට දඩ ගහලා. දැන් මේ තරුණයාට කට්ටිය එකතු වුණාට පස්සේ උන්න නැටි වුණා. දඩමස් නෑ, සුරා නෑ. දැන් ඒ ගම්මුලා දෑනියට මේගොල්ලන්ගෙන් හම්බ කරගන්න පිළිවෙලක් නැතෝ ගියා. දැන් ගම මේකට එකතු වුණා, මේ කොල්ලු රංචු එකට එකතු වුණා. දැන් පාරවල් හදනවා, ගස් කොළන් හිටවනවා, වැව්පකුණු හදනවා. දැන් මුලා දෑනිය බැලුවා, අඩේ අප්පා මේක දැන් අමුතු ගමනක් එනවා නොවැ. දැන් මං හම්බ කරන් කාපු තැනත් මේක මට නැති කළා. ඊට පස්සේ රජුරවන්ට ගිහින් කිව්වා, රජතුමනි මේ මෙහෙම මේ ආණ්ඩුවට විරුද්ධව කැරල්ලක් ගහනවා කොල්ලෙක් මග කියලා 33ක් එකතු කරගෙන කැරල්ලක් ගහනවා කිව්වා. ඊට පස්සේ රජුරෝ කිව්වා මේ ගිහිල්ලා ඔක්කොම අත්තනගුට ගන්න කිව්වා. අත්තනගුට අරන් ආවා. අරන් ගලකෝ මේ දැන් 33යි අර මග තරුණයයි. අරන් ගල රජුරෝ දඬනේ නියම කළා. ඇතාලවා පාගවන්ට. ඕම් බලන්න හොඳ වැඩ කරන මිනිසුන්ට වෙන දේවල්. ඊට පස්සේ ඇතාලව පාගවන්ට කල්පනා කරනකට මෙයා 33 දිනාටම කිව්වා ළමයිනේ
මෙස්හිත නැති කරගන්ට එපා. අපි හොඳ වැඩක් කළේ, අපි යහපත් දෙයක් කළේ, දැන් ඔක්කොම අපිට තමයි මේ කැරකිලා එන්නේ. මෙච්චිත නැති කරගන්ට එපා කිව්වා. දැන් ඇතා ඈත ඉඳලා එනකොට මේ සියලු දෙනා මෙච්චිත පතුරවනවා. ඇතා ලං වෙන්නේ දැන් අර හෙන්ඩියුන් අයිනවා, ඇතා ඉන්නේ. අන්තිමට ඇතා කුංචනාද කරගෙන පිම්බලා බෙටි හලාන අනි පැත්තට දිව්වා. ඊට පස්සේ කතන්දරය ගියා රජුරුවන්ට. කිව්ව රජතුමනි මේ මන්ත්‍රකාරයෝ. රජුරු කල්පනා කළේ කොහොමද මේ ඇතා ලං කරන්න බෑ කිව්වා. තව ඇතෙක් කියව ඒකත් බෙටි හලන් දිව්වා, ලං වෙන්නේ ඇතුවත් මේ උන්ට කිව්වා. එහෙනම් ගොඩ අරන් මේ මෙහෙට කුදලාගෙන වරෙන් කිව්වා. ගෙනාවා. ඊට පස්සේ ඇහුවා මගමානවකෙන් ඇහුවා ඇත කියපියේ දන්නවනේද මන්තර කියලා. ඇහුවා දන්නවා කිව්වා. එහෙනම් මටත් කියපන්. සප්ත වෘත පද කිව්වා. මේවා මං සමාදන්ව වාසය කරනවා. මං ක්‍රෝධසිත හටගන්නකටම දුරු කරනවා. එකම දෙයයි කළේ මමයි මේ මගේ කොල්ලො ටිකයි මේ සිත පැතුරුවා කිව්වා. තේරුණා මුලාදෑනියගේ ගැටි. මුලාදෑනිය ආස් කළා කිව්වා රජුරු කිව්වා කොල්ලණී උඹලට මම ඔය පලාතම දෙනවා දිනු කරපන් කිව්වා. ඊට පස්සේ ඒ අය බොහෝ සතුටින් පින්දහම් කරගෙන ගිහිල්ලා මරණින් මත්තේ උපන්නා, මගමානවක උපන්නා, තවතිසාවේ රජා වෙලා, තවතිසාවේ තවසිතා දෙවියන්ගේ රජ තනතුරේ උපන්නා සක්දිවිදු. අර 33ක් උපන්නා පරිවාර දෙවිවරු, පිරිවර කෝටියයි 33 කෝටියක්. එක්කෙනාට කෝටිය ගානේ 30 කෝටි 33ක්. ඒ කියන්නේ කෝටියක් පිරිවර සහිතව 33 කෝටියක් උපන්නා. එහෙම තමයි ওই 33 කෝටියක් දෙවිවරු ගැන තියෙන්නේ. ඔය විස්තරي අපි නොදැන නේද? 33 කෝටියක් කිය කිය අපි නිකන් කියන්නේ බලයි 33 කෝටි බලන් ඉන්න. ඒ ඔක්කොම ගියේ ප්‍රතිපත්තියකින්. සප්ත වෘතපද සමාදන් වීමේ ප්‍රතිඵලය තමයි තවතිසාවේ යෑම. ආවාට ගියාට ගියේ නැහැ. ඉතින් මේ තවතිසාවට එකපාරට 33 කෝටියක් දිව්‍ය පිරිවර සමග රජෙක් පහළ වුණා. සක්‍ර කියන තනතුරෙන් රජෙක් පහළ වුණා. සකස් කොට දන් දීපු නිසා උන්වහන්සේට සක්‍ර කියනවා. පළමු කොට දන් දීපු නිසා පුරින්දද කියනවා. බොහෝ ගෙවල් හදා දුන්න නිසා වාසව කියනවා. ඉතින් මේ ආකාරයෙන් නොඑක් නම් බුදුරජාණන් වහන්සේ සක්දිඳු ගැන විස්තර කරනවා. ඉතින් මේ සක්දේන්දුගේ බිරිඳ සුජා, ඒ නිසා සුජම්පති කියනවා. ඉතින් මේ සක්දේන්දු ඇවිල්ලා පහළ වුණා. ඊළඟට 33 කෝටියක් දෙවිවරු පහළ වුණා. දැන් තවතිසාවේ. එතකොට හිටපු පරණ දෙවිවරු, පරණ කාණ්ඩේ හිටි බිබි, ඒ තවතිසාවේ බොන්ටක් තිබ්බා. ගණ්ඩ පානය කියලා, ඒ කියන්නේ ගෙඩි වර්ගයකින් හදන පානයක්. ඒක තමයි පානය කර කර හිටියේ. දැන් ඔන්න අලුත් දෙවිවරු, දැන් සක්දෙවිඳු අර 33 කෝටිය දෙවිවරු පිළිවෙත් පුරපු අය, ප්‍රතිපත්ති පිදු පුරපු අය, ප්‍රතිපත්තියේ දිවි පිදු අය, මරණයේ අභියස පිළිවෙත් කැඩුවේ නැති අය, ප්‍රතිපත්තියේ ජීවිතේ පුදා ප්‍රතිපත්තියේ පිහිටපු අය තමයි හිටියේ. එතකොට අර පරණය උත්සවයක් සංවිධානය කළා. සංවිධානය කළා පරණ කට්ටිය කිව්වා දැන් ඉතින් අලුත් කාණ්ඩයක් ඇවිල්ලා ඉන්නවා, අපි මේගොල්ලන්ට පාටියක් දෙමු. කේලුණ සංවිධානය කළා. ඒකට වැඩිපුර ලෑස්ති කළේ රත්තරන් බඳුන් වල අර මැදසාරේ තමයි තිබුණේ. ඊට පස්සේ අර 33 කෝටි 33 දින පිරිවර සහිතව සක්දිවිඳුයා බැලුවා. සක්දිවිඳු කිව්වා මේ මැදසාරේ උඹල එකෙක් බොණ්ඩිපා කිව්වා. දැන් මේගොල්ලෝ අතට ගත්තා රම්බඳු. දැන් සක්දිවිඳුගෙන් ඇහුවා දැන් මොකද කරන්නේ, දැන් අලුත් පිරිසක් බලන් ඉන්නවා කිව්වා. මේ පිරිස මේ උසාවේ ලෑස්ති කරපු අය බලන් ඉන්නවා, දැන් මොකද කරන්නේ කියලා.
බොන විදිහ පෙන්නපන් කිව්වා. දැන් කට්ටිය නිකන් කටට ලංකර කර ඉන්නවා බොන්නේ. පාරණ කාණ්ඩි හොන්දට බොනවා. හොන්දට බීලා 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 රම් පොළවේ වැටුණා. රම් පොළවේ වැටිලා දැන් මෙවුම් බුදි. සක්දෙවිඳුව කිව්වා බොලේ දැන් හරි වැඩේ කිව්වා. මේ බොණෙවුන් අපිට ඕනේ, මේකුන් අපි ඇදලා පහලට දාමු කිව්වා. කියලා කකුල් දෙකෙන් ඇදෑද පහලට විසික්කලා. විසික්කනට බොණ මතේ අපි බොන්ට ඕනේ කියලා හිටපු සියලු දෙනා සක්දෙවිඳුගේ පිම්බලින් පහලට වැටුණා. තවතිසාවෙන් පහලට වැටෙනකොට සිනේරු පර්වතයේ මැදදී මේගොල්ලන්ට මේ පහලට වැටිදී සිහිය උපන්නා. සිහිය උපන්නට පස්සේ කිව්වා, අපි නම් සුරා බොන්නේ නෑ කිව්වා, බොරුත් කිව්වා. ඒ නිසා ඒ පහලට වැටිච්ච දෙවරුන්ට නම වැටුණා අසුර. සුරා නොබොන්නෝ කියන නමින් ඒ පහලට වැටිච්ච දෙවරුන්ට නම වැටුණා අසුර කියලා. ඒගොල්ලෝ හැබැයි ඒගොල්ලන්ගේ රූපේ තවතිසාවේ දෙවිවරුන්ගේ රූපේ. ඒගොල්ලන්ගේ හැඩරුව දිව්‍ය හැඩරුව. ඒගොල්ලන්ගේ සලුපිලි දිව්‍ය සලුපිලි. ගතිගුණ බාලයි. බොරු කියනවා, සුරාබනවා, චණ්ඩයි, පරුසයි. ඒගොල්ලෝ පහලට වැටෙනවා. දැන් වැටෙනකොට පහල සිනේරු පර්වතයේ පහමොළ මොහොදේ දස දහසක් යොදුන් අසුර විමානයක් පහළ වුණා. දැන් මේගොල්ලෝ ගිහිල්ලා කෙලීම ඒ අසුර විමානෙට තමයි වැටුනේ. දැන් එතකොට නගර දෙකයි, උඩ දේව නගරේ තවතිසාව දේව නගරේ, පහළ අසුර නගරේ. දැන් මේගොල්ලෝ මේකේ වාසය කරද්දී මේගොල්ලන්ට උත්සව කාලය එනවා කලින් කලට. ඔන්න මල් පිපෙන වසන්ත සමය ආවා. වසන්ත කාලෙදී මෙන්න මල් පිපිලා මේගොල්ලෝ ගියා යමන් මල් නිලන්ට කියලා, මල් වසන්ත උත්සවයට. ගියාම තියෙන්නේ මොනවද? පළල් මල්, චිත්ත පාටලී කියන පළල් වෘක්ෂයේ, පළල් වෘක්ෂයේ මල්. එතකොටයි මේගොල්ලෝ දන්නේ මේ විමානේ අසුර විමනක් කියලා. එතකන් දන්නේ ඒගොල්ලෝ කතා වුණා, හරි වැඩන්නේ බොලේ, දැන් මේ තියෙන්නේ පළල් රුකක් නෙවෙයි, අපි හිටපු අපේ නගරේ තිබුණේ මොකද්ද? තිබුණේ පාරිචත්තක පරසතු වෘක්ෂය තිබුණේ, පරසතු මල් පිපුණේ. දැන් පරසතු මල් වලට තමයි ඒගොල්ලෝ මල් වසන්ති ගත්තේ මල් උත්සවේ. නමුත් දැන් මේ පරසතු මල් නෙමේ තියෙන්නේ පළල් මල්. ඒ පළල් මල් දැක්ක ගමන් මේගොල්ලෝ ඔක්කොම කිපුණා. කිපිලා කිව්වා, ජර සක්‍රිය, අපි ඔක්කොම බොන්ට දීලා අපිව පෝලා පහලට තල්ලු කළා. යමන් ගිහිල්ලා අපි නගරේ ආපහු අල්ලමෝ අල්ලමෝ කියලා ලේස්ති වෙනකොට සක්දේවිඳු නොනැති කෙනෙක්. සක්දේවිඳු හැමතැනම රැකවල් දාලා ඉවරයි. ඒගොල්ලන්ට පහළ සිනවරු පර්වතයේ පහළම රැකවල් දැම්මා නාගයන්ගේ. නාගයන්ගේ වාසස්ථානේ මොහුද? නාගයන්ගෙන් රැකවල් දැම්මා, නාග රැකවල්. එතකොට නාග අයිති තිරිසං අපායට. නාගයන්ට එක එක වෙස් ගන්න පුළුවන්. මනුස්ස වෙස් ගන්නවා, ස්ත්‍රී වෙස් ගන්න පුළුවන්, පුරුෂ වෙස් ගන්න පුළුවන්, නොඑක ආකාරයේ වෙස් ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ මනස දියුණු කරන්න බෑ. වෙස් ගන්න හැකියාව තිබ්බට මනස දියුණු කරන්න බෑ. අපි අහලා තියෙනවා රුවන්වැලි මහසේ වඳින්ට, කැලණි වඳින්ට නම් එනවා කියලා. හැබැයි ඒගොල්ලෝ එහෙම පිනක් දහමක් කරගත්තොත් තමයි. ඒ වගේම නාගලෝකේ ධාතුන් වහන්සේලා වඩා හිඳවාගෙන දැන් අර ද්‍රෝණියක් ධාතුන් වහන්සේලාත් අර කරඬුව ගඟට වැටුණට පස්සේ ගඟෙන් මුහුදට ගියාට පස්සේ මුහුදෙන් නාගරාජය නේද ගත්තේ? අරගෙන මුතුමැණික් වලින් ලස්සන්ට ධාතු මණ්ඩප හදලා මේ ධාතුන් වහන්සේලා පිදිවි අනේ මේ පිම්බලෙන් අපිට නාග යෝනියෙන් ගැලවෙන්න ලැබේවා කියන පැතුමින් තමයි ඒගොල්ලෝ ධාතු පුදන්නේ නාගලෝකයෙන් ඉඳලා.
නමුත් අපි මනුස්ස ලෝකෙන්නේ හරි ආසයි නාග ලෝකයන්ට. හැබැයි නාග ලෝකේ කියන්නේ තිරිසන් අපාය ගියොත් කල්ප ගණන් ගෙම්බ කකා ඉන්න වෙනවා. කෑමට තියෙන ගෙම්බ. ඒ නාගය කියනවා අනේ අපි මේ නාගය උනේ ඉපිදලා ගෙම්බ කකා ඉන්නේ කියලා. එතකොට නාග ලෝකෙට යන අයට අදක් තියෙන්නේ කෑමට මොනවද? ගෙම්බි මස් වලට ආසයට අන්න හොඳා. එතකොට ඒ නාග ලෝකේ දැන් මිනිස් සමහර මිනිස්සු ආසයි නේද නාග ලෝකෙට? ඒ නාග ලෝකේ මනුස්ස ලෝකෙට ආපු අය. නාග ලෝකේ ඉඳලා ආවිස චුති වෙලා මොකක් හරි යගේ පිනක් මතු වෙලා මනුස්ස ලෝකෙට ආවා. හැබැයි යා පුරුදු කරන්නේ නයි ගති, දිව දෙකේ ගති. උඩින් එකක් කියනවා, යටින් එකක් කියනවා, හා කියනවා, බෑ කියනවා, මූණට මහා සාන්ත දාන්ත පිටිපස්සේ අස්සනි. එහෙම තමයි ඉන්නේ. එතකොට ඒ කවුද? නාග චරිත, නාග ලෝකෙට යන අය. ආන් ඒ වගේ නාග ලෝකේ සද්දෙවිඳු මොකද කළේ? පහළටම තිබ්බා, නාගයෙන්ව රැකවල තිබ්බා. එන්න එක රැකවලයි පහළව මුහුද අයිනෙම්ම ළඟෙම නාග ලෝකේ. නාග ලෝකේ ඉන්න නයි මුහුද ළඟම විතර නවතිලා ඉඳීද? පොළවේ හැමතැනම ඇවිදිනවා. එතකොට ඒ නාග ලෝකේට ඉහළින් සක්දිවිඳු තව රැකවලක් දැම්මා. ඒ දැම්මේ ගුරු ළඟෙන්, දිව්‍ය ගුරුල්ලෝ. ඒ දිව්‍ය ගුරුල්ලෝ සේනාව දෙවනුවට රැකවල දැම්මා, ගාඩ් එකට දැම්මා. ඊට පස්සේ තුන්වෙනි තැනට තව රැකවලක් දැම්මා. ඒ තමයි කුම්භාණ්ඩ සේනාව. කුම්භාණ්ඩ කියලා කියන්නේ දානව රාක්ෂස, භයානක රකුසු. ඒ රාක්ෂස සේනාව දැම්මා තුන්වෙනුවට. ඒගොල්ලන්ට කියන්නේ කුම්භාණ්ඩ. හතරවෙනි සේනාව දැම්මා යක්ෂ. එතකොට දැන් රැකවල් කාණ්ඩ කීයක්ද? හතරයි. නාග, ගරුඩ, කුම්භාණ්ඩ, යක්ෂ කියලා දැම්මා. ඊට උඩින් තමයි සතරවරම් දෙවිවරු ආශේ කරන්නේ. දිසා හතරේ දතරාෂ්ඨ විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියලා. එතකොට දැන් ඊට උඩින් තමයි තෞතිසාව. එතකොට මේ තෞතිසාවට කියනවා දේව නගරය. මොකක්ද තෞතිසාවට කියන්නේ? දේව නගරය. ඊළඟට අසුරපුරයට කියනවා අසුර නගරය. මේ නගර දෙකට නමක් තියෙනවා. ඒ නම තමයි අයෝධ්‍ය, යුද්ධ කරන්න බැරි නගර. අයුජ්ජ, අයුද්ධ, යුද්ධ කරන්න බෑ ඒ නගර දෙකට. කොහොමද බැරි? දැන් අපි කිව්ව මෙහෙන් අසුර සේනාව මෙහෙන් සන්නද්ධ වෙලා අර ඔක්කොම පරාජය කරගෙන කරගෙන උඩටම ගියා කියලා. එතකොට දෙවිවරු දිව්‍ය සේනාව දූගෙන ගිහිල්ලා ඒගොල්ලන්ගේ දොරටු වසාගත්තු ගමන් වේපචිත්ති අසුරේන්ද්‍රයා ප්‍රධාන අසුරයෝ ලක්ෂයක් ගියත් ආක්‍රමණය කරන්න බෑ. ඊළඟට සක්දිවිඳු ඒ දිව සේනාව පිරිවරගෙන පහළට ආවා කියමු සටනට. ඇවිල්ලා මේ අසුර සේනාව කිට්ටු වෙනකට අසුර සේනාව දූගෙන ගිහිල්ලා අසුරපුරයට වැදිලා දොරටුව වසාගත්තට පස්සේ සක්දිවිඳු වගේ අය ලක්ෂයක් ආවත් ඒ දොරටුව අරින්න බෑ. ඒ නිසා ඒ දෙක අයුද්ධ, අයුද්ධ නගර දෙක. ඉතින් ඔහොම තියෙද්දී ඔන්න මේ අසුරය යුද්ධයට ලෑස්ති වෙනවා. යුද්ධයට ලෑස්ති වෙනකොට මේ අසුරය යුද්ධ කරද්දී මේ ඉස්සල්ලාම අසුරයන්ට මොන දෙන්න වෙන්නේ? කවුරුත් එක්කද උඩට යද්දී? නාගයුත් එක්ක. හැබැයි මේ සටනේදී කාගේවත් ලේ හෙලවෙන්නේ නැහැ, කාගේවත් බෙලි කැපෙන්නේ නැහැ, කාගේවත් මස් සිදුරු කරගෙන යන්නේ, සම්මස් සිදුරු කරගෙන වදින්නේ නැහැ, ආයුධ වදින්නේ
අසුරය කරන්නේ විවිධ වෙස් අරගෙන නාගයෙන්ව භය කරනවා. මොකද්ද කරන්නේ? භය කරනවා. එහෙනම් යුද්ධයේ ඒගොල්ලන්ගේ ප්‍රධාන අවිය මොකද්ද? බිය ගැන්වීම. මොකද්ද ප්‍රධානම අවිය? බිය ගැන්වීම. දැන් ඕගොල්ලෝ දන්නවා ති අමනුෂ්‍යයන්ගේ ප්‍රහාරයක් කියන එකට ඉස්සෙල්ලාම මොකද්ද වෙන්නේ? භය ගන්නනවා. ඕක තමයි කරන්නේ, භය ගන්නනවා. ඔන්න නිදාගෙන ඉන්නවා, ඔන්න බයහීනියක් පේනවා, හූ කියාගෙන ඇහැරෙනවා, දාඩි දාගෙන. ඒතර මොකද්ද උනේ? බය වුණා. ඒක තමයි ප්‍රහාරය. එතට ප්‍රහාරය කියන්නේ මොකද්ද? බය ගන්නනවා. ඒ බය ගන්නලා හිත යටවිච්ච ගමන් හිත ඇල්ලුවා, යටත් වුණා. එහෙමයි වෙන්නේ. බය ගන්නනවා. මෝ බය ගන්නවා කියන්නේ බයක් ආවොත් එහෙම ලේසි නෑ මූණ දෙන්න. එතකොට ඒ බය ගන්නනකොට නාගයෝ බය වුණා කියමු. දැන් නාගයෝ කරන්නේ මොකද? නාගයොත් පෙරලා බය ගන්නනවා. කවද? අසුරයන්ව නාගයොත් බය ගන්නනවා. බය ගන්නප ගමන් අසුරේ බියටපත් වුණොත් අසුරයන්ගේ සටන එතනින්ම අකුල ගන්නවා. බියටපත් වුණොත් ඒ සටන අකුල ගන්නවා. නයි බිය වුණොත් යටත් වුණා. ඊට පස්සේ තම නයිට ගොත පිටවර දැන් අපිත් එක්ක කියලා. ඊට පස්සේ නයි ඔක්කොම කාගේ පැත්තේද? ආසුරයන්ගේ පැත්තේ. දැන් මේ කාලේ වගේ මේ කාලේ එහෙම තමයි තියෙන්නේ. සක්දීවිඳු සක්පුරේ ඉන්නේ දැන් පහළට බලන්නේ. තවතිසා දේවුරු එහෙ ඉන්නේ පහළ බලන්නේ. දැන් මේ ඔක්කොම ඒරියා එකම ඇල්ලුවේ කවුද? ආසුර. දැන් ඉතින් අසුරයන්ට යටත් වෙච්ච ලෝකෙක තමයි සියලුම මනුස්ස වර්ගය වාසය කරන්නේ. තුනුරුවන් වැඳගෙන තිසරණේ පිහිටවගෙන දුකසී මේකෙන් බේරිලා එක්කෙනෙක් දිනෙක් ගැරිවිලා තව තිසාවට ගියොත් තමයි දුකසී රහසේ මාර්ගඵල එක්කෙනෙක් දිනෙක් මාර්ගඵල ලැබුවොත් තමයි. නැත්තම් ඔක්කොම යන්න තියෙන්නේ මේ පහළට තමයි. එහෙම තමයි තියෙන්නේ. එතකොට අසුරය කරන්නේ යන් මිනිස්සු අතර මේ මාර්ග ප්‍රතිපදාවට යඬනුදී ඒගොල්ල අවුල් කරනවා. මේ මගපල ලැබුවා කියනවා, මේ නිවන් දැක්කා කියනවා, මේ ධ්‍යාන අවිඥාය පැද්දුවා කියලා කී කී අවුල් කරනවා. පැහැදිලිව මේක යඬ දෙන්නේ, හිතේ ශ්‍රද්ධාව පීට ගන්න දෙන්නේ, මාන්‍ය ඇති කරනවා. මාන්‍ය ඇති කරපු ගමන් මාර්ගීවරනේ. ඊට පස්සේ වැරදි අර්ථ දෙනවා අසුරියම බැල්ම හෙලලා. තවත් අවුල් වෙනවා. මාර්ගීවරයි. ඊට පස්සේ අනිත් නෑ කියනවා. සම්බන්න කියලා අමුතියම කියන සංග වෙන්න කියනවා. නොයේක් දේවල් කිය කියා අවුලෙන් අවුලට පත් වෙච්ච ගමන් නැතිවෙන්නේ මොකද්ද? තිසරණේ. වැලකුණේ මොකද්ද? සුගතිය. ඇරුණේ මොකේ දොරද? අපාය දොර. එහෙම තමයි වෙන්නේ වර්තමානයේ. ඉතින් බොහොම පරිස්සමෙන් තමයි කවුරු හරි කෙනෙක් තෙරුවන් සරණේ පිහිටලා එක්කෙනෙක් දෙන්නේ පැනගත්තොත් තමයි. එක්කෙනෙක් දෙන්නේ බොහොම සුළුවෙන් රහසේ මගපල් ලැබුවොත් මිසක් නැත්තන් නෑ. ඔය කියන දේවල් ඔක්කොම නිකාම නිකන් කාලයක් ඇවැමේ මේ ඒවා ඔප්පු වෙයි. අපි නිසද්දු ඉන්න තියෙන්නේ. එතකොට එහෙමයි මේක වෙන්නේ. ඉතින් මේ ඔන්න දැන් අසුරයෝ නයින් වූ යටපත් කරා කියමු. ඔන්න නයි ටිකක් සෙට් වුණා. කාටද? අසුරයන්ට. දැන් නයි පිරිසට, අසුර පිරිසට එකතු වුණා නාගයෝ. හා දැන් යමන්තොපිත් කියලා. ඔන්න දැන් ආයෙ සිනියුරු පර්වතය උඩට නැගගෙන යනවා. දැන් කවද ඊළඟට බය කරන්න තියෙන්නේ? ගුරුළු සේනාව. ගුරුළු සේනාව බය කරන්න දැන් මේගොල්ලෝ නානා විශ් ගන්නවා. නොයේ කාකාරයෙන් තර්ජන ගර්ජන කරනවා. ගුරුළු ටික වෙවුලලා ගියොත් කියලා. ගුරුළු ටිකත් බයලා වෙවුලුවා කියමු. ඊට පස්සේ මොකද? ආ දැන් තොපිත් වර කියලා මොකද කරන්නේ? ගුරුළු ටිකත් සෙට් කරගන්නවා අර සේනාවට. දැන් සෙට් කරන්නේ දැන් ඔන්න සේනා තුනයි. අසුර සේනා, නාග සේනා, ගුරුළු සේනා. දැන් මනුස්ස ලෝකෙ නෙමෙයි මේ. මනුස්ස ලෝකෙ පහු කරන් උඩ යන්නේ මේ. ඊට පස්සේ ඔන්න මනුස්ස ලෝකේ
ඔන්න දැන් ඊළඟට අයිතින කවද? කුම්බාණ්ඩ සේනාව. දානව රාක්ෂස. දානව රාක්ෂස කියන්නේ භයානක රකුසෝ. අසුරුත් ගිහිල්ලා මේ පුම්බනවා එක එක වෙස් අරගෙන. රකුසුවන්වත් බය කරා කියමු. බය කරපු ගමන් රකුසෝ යටත් වුණා. බය වෙච්ච ගමන් යටත්. බය වෙච්ච ගමන් යටත් වුණා. දැන් මන් දන්න එක හාමු කෙනෙක් හිටියා. උන්වහන්සේ ඒ පන්සලෙන් අමනාප වෙලා ගිහිල්ලා එක්තරා ස්ථානයක පොඩි කුටියක් තිබුණා. ඒ කැලෑවක් අයිනේ. ඒ කුටියේ බස් කාලෙට ස්වාමීන් වහන්සේලා බස් වසනවා. වසලා යනවා. මුන් උන්වහන්සේ ගිහිල්ලා ওই කුටියේ පදිංචි වුණා. දැන් පොඩි හාඳුනමක් වයස 18ක 19ක. ඊට පස්සේ උන්වහන්සේ ඒකේ පදිංචි වෙලා දැන් ඔන්න 100 කෙනෙකුත් ආව උතන නවතින්න. දැන් 100යි මේ පොඩි නමයි ඉන්නවා. දැන් මිනිස්සු දාන ගෙනත් දෙනවා. දැන් බණට පාසකුල්ට යනවා. මේ පොඩි හාඳුරු ඉන්නවා දැන්. එතකොට මේ පොඩි ස්වාමීන් වහන්සේට හිතුණා කඳු ගැටියේ පොඩ්ඩක් කඳ තියෙනවා. කඳු ගැටියේ පුංචි විහාරයක් හදන්න. එතන තියෙනවා රුක්කතන ගහක්. ඒ රුක්කතන ගහක පොඩි ලෑල්ලක් ගහලා ඒ ගහේම ඒ වස්සසපු හාමුදුරු පහනක් තිබ්බා. ඉතින් මේ පොඩි හාමුදුරු දන්නේ නැහැ මේ මොකටද පහන තිබ්බේ. ඇයි මේ පහන තිබ්බේ දන්නේ නැහැ. 100ට කිව්වා 100 මෙතන හරි හොඳයිනේ. අපි පොඩි විහාර පොඩ්ඩක් හදමු කිව්වා. කියලා මේ දැන් පොඩි හාමුදුරුවේ 100යි දවසක් පොරවක් අරන් ඇවිල්ලා දැන් මේ ගහ කපන්න පටන් ගත්තා. දැන් පහල ඉඳලා ගහ කපනවා. ගහ කපනකොට දැන් ඔන්න හවස 4:00-5:00. එතම ළඟ නාරංගහක් තිබ්බ. නාරංගහට පොඩි හාමුදුරු සිවුරු දාලා ආඳෙනි පිටින් ඩාඩි දාන නිසා දැන් ගහ කපන්න පටන් ගත්තා. 100ට කිව්වා 100 කහට ටිකක් වක් කරන් එන්න අපිට බොන්නට කියලා. 100 පහලට ගියා තේ කහට හදාන් එන්න. කහට හදාගෙන ඉන්න කලින් පොඩි හාමුදුරු ඉතින් තරුණ වයසනේ. දැන් පොඩි හාමුදුරන්ට ආස හිතුනේ 100 එන්න ඉස්සෙල්ලා ගහ පෙරලලා තියන්න. ගහ කපාගෙන ගිය අන්තිම ටිකේ ඔන්න ගහ පෙරළුණා. පෙරලිලා පොළොට වැටුණා විතරයි පොඩි හාමුදුරන්ට පේනවා ගහෙන් නැගිට යකින්නේ. පේන්න ඇවිල්ලා මෙහෙම අත් දෙකෙන් ඔඩුවට උස්සලා පොළේ ගැහුවා පොඩි නමව. මීලයට ඔක්කොම කඩලා ගියා. 100 එනකට පොඩි නම වැටලා ඉන්නවා. එක්කන් ගියා ඉස්පිරිතාලේ. කාණිත් ඇයට පේන්නේ පොඩි නමට පේනවා. යකින්න කියනවා තෝ මගේ විමාන කැපුවා මං තෝ පිළිගන්නවා. බය වුණා හොඳටම. කාත් කවුරුත් නැහැ. යන්නේ එන්න වන්නේ. අනේ දේවින් ආස මහ බේරගන්න මං තවුන් ආසට මගේ ජීවිතය දෙනවා කිව්වා. ඔන්න බය වුණාම වෙන දේ. යකිනි ඇඟට රිංගුවා. ඒ ඇයි යකිනි තමයි පාලනය කරන්නේ. මම දන්න හාමුදුර කෙනෙකුගේ විස්තරයක් මේ කිව්වේ. එතකොට බලන්න මේ ලෝකේ දැන් තත්ත්වේ. ශ්‍රමණ්‍ය බ්‍රාහ්මණය කියලාවත් එහෙම මේ ගරු කිරිල්ලක් සැලකිල්ලක් අනුකම්පාවක් නැහැ. මහණුනාස කෙනෙකුට නැති අනුකම්පාවක් ගිහිකට තියෙයිද? ගිහිගේ නැහැ. ඉතින් එහෙම මම මේ කිව්වේ මේ බය කළා එහෙම ගෙන හැටි. ඕන දැන් මේගොල්ලෝ අසුර සේනාවෙට එකතු කරගත්ත නාගයෝ, ඊට පස්සේ එකතු කරගත්ත ගුරුලෝ, ඊට පස්සේ එකතු කරගත්ත දානව රාක්ෂසයෝ එකතු කරගත්තට පස්සේ ඒගොල්ලෝ මොකද කියන්නේ? අසුර සේනාවේ ගත වෙන මොනවද? හොඳට කාපල්ලා, බීපල්ලා. ඔය මිනිස්සුන්ගෙන් ගන්න තියෙන එකක් අරන් උඹලා හොඳට හිටපන්. අන්න ඒක තමයි උපදේශේ. එහෙම තමයි දැන් ලෝකේ යන්නේ. හොඳට වැඳුම් පිදුම් ගන්නින් ওই මිනිසුන්ගෙන්. මිනිස්සු මොකද මිනිස්සු මනසල කියන්නේ අපි අනුභව පාත්තල හොඳට හිටි. එහෙමයි අසුර දර්ශනේ. ඒකනේ මිනිස්සු ඔක්කොම ගිහිල්ලා තිරිපත ගිහින් වැඳගෙන නළලේ අළු ගාගෙන අමුඩ ගහගෙන වැතිරින්නේ. මිනිසුන්ට ඔළුව සඳ දෙන්නේ නැහැ. මිනිසුන්ව පාගලා තියෙන්නේ. මිනිසුන්ට හයියක් නැහැ. එහෙම පින්බලයක්. ඒ පින්බලෙනේ අපගේ ශාස්ත්‍රුන් වාසිය තමයි බෝධි මූලයේදී එක්ක මැඩලුවේ. බෝධි මූලයේදී සියල්ල මැඩලා
මිනිස්සුන්ට නිදහස හිටගණ්ඩ සැලැස්වා. දැන් ඒක ඉවරයි. ඊට පස්සේ මේගොලු දැන් ඔන්න ගහගෙන උඩට ගියා. ඊළඟට තියෙනවා තව කාණ්ඩයක් වෙනවා ඊට උඩින්. කවුද? යක්ෂ. යකුන්වත් බය කරගත්තා. දැන් යකුණුත් ඒ පැත්තට හැරුණා. ඔන්න ඊට පස්සේ ආරංචි වෙනවා සතරවරම් දෙවිවරුන්ට. ඔන්න මේගොල්ල මෙතනටම ආවා, කට ළඟට ආවා කියලා. සතරවරම් දෙවිවරු ගිහින් දැනුම් දෙනවා සක්දිවිඳුට. දැනුම් දෙනවා මහරජුරුවන් වහන්සේ අසුර ආක්‍රමණයක් එනවා කියලා. එතකොට සක්දිවිඳු දෙව් පිරිස රැස් කරනවා. රැස් කළ සටනට යන්න. සටන මොකද්ද? දෙපාර්ශවයේ දෙපාර්ශවයට බය කිරීම සටන. අන්නේ සටන ගැන කියන්නේ භූත පුබ්බම් භික්කවේ දේවා සුර සංගාමෝ සමෝපබ්බුල්ලෝ අහෝසි. මහණෙනි, සිද්ධියක් වුණා. දෙවියෝයි අසුරයෝ අතර යුද්ධයක් පිළිල වුණා. ඊට පස්සේ කියන මහණෙනි, සක්දිවිඳු තවතිසා දෙවියන් රැස් කළා. අතකෝ භික්කවේ සක්කෝ දේවානමින්දු දේවේ තාවතින්සි ආමන්තේසි. තවතිසා දෙවියන් ඇමතුවා, සචේ මාරිසා දේවානං සංගාම ගතානං. දැන් අපිට යුද්ධෙකට යන්න තියෙනවා දෙවිවරුනේ. දැන් මේ යුද්ධෙට ගියාට පස්සේ භයංවා චම්බිතත්තං ලෝ මහන්සෝවා. බයක් තැති ගැනීමක් ලොමුඩා ගැනීමක් ඇතුනේ ඒගොල්ලෝ කරන්නේ. ඒක මමේව තස්මින් සමේ ධජග්ගං උල්ලෝකෙය්‍යාත, මගේ ධජාග්‍රය දිහා බලන්න. ඒකේ සක්දිවිඳුගේ වෛජයන්ත කියන රථේ, සක්දිවිඳු වෛජයන්ත කියන රථේ යොදුන් 150ක් දිගයි. ඉස්සරහට යොදුන් 50යි, පස්සට යොදුන් 50යි, මැද යොදුන් 50යි. එතකොට යොදුන් 50ක් කියලා කියන්නේ යොදුනක් කියන්නේ කිලෝමීටර් 10යි. යොදුන් 10ක් කියන්නේ කිලෝමීටර් 100යි. යොදුන් 50ක් කියන කිලෝමීටර් 500යි. එතකොට යොදුන් 150ක් කියන්නේ කිලෝමීටර් 1500යි. එතන සක්දිවිඳුක වෛජයන්ත රථේ කිලෝමීටර් 1500ක් දිගයි. ඒකේ ආජානීය දිව්‍ය අශ්වයෝ 1000ක් බැඳලා ඉන්නවා. ඒකයි සහස්ස 1000ක් අශ්වයන් යදු අශ්ව රථේ. මේකේ තමයි සක්දිවිඳු විරාජමාන වෙන්නේ. සක්දිවිඳු විරාජමානව වැඩ ඉන්නෝ ඒ ආසනේ. එතකොට දෙවිවරුන්ට කියන්නේ ඕගොල්ලන්ට බයක් තැති ගැනීමක් ලොමුඩහ ගැනීමක් ඇති වුණොත් බලන්න මගේ කොඩියේ මුදුන, කොඩියේ මුදුන උඩ බලන්න කියන කොඩියේ ලෙල දෙනවා. එතකොට ඒක පහට බය නැති වෙනවා. අපිත් එක්ක අපි ළඟ සක්දිවිඳු ඉන්නවා නෝවැ. අපි මොකටද බය වෙන්නේ කියලා හිත ඍජු වෙනවා. බය නැති වෙනවා කියන්නේ හිත ඍජු වෙනවා. බය වෙනවා කියන්නේ හිත ඇකිලිනවා. එතකොට හිත ඍජු වෙනවා. ඊට පස්සේ කියනවා මගේ කොඩිය බලන්න ඔබට බැරි වුණොත්, නෝචේ මේ දජග්ගං උල්ලෝකෙය්‍යාත, මගේ කොඩිය ඔබට බලන්න බැරි වුණොත් අත ප්‍රජාපතිස්ස දේව රාජස්ස දජග්ගං උල්ලෝක. එතකොට ප්‍රජාපති කියන දිව්‍ය රාජයෙකුත් මාත් එක්ක යනවා තව සටනට. එයාගේ කොඩිය මුදුන බලන්න. ඊට පස්සේ කියනවා ප්‍රජාපති දෙවියන්ගේ කොඩිය මුදුන බලාගන්ට බැරි වුණොත් අත වරුණස්ස දේව රාජස්ස දජග්ගං උල්ලෝකෙය්‍යාත, වරුණ දෙව් රජුගේ කොඩියේ මුදුන බලන්න. වරුණ දෙව් රජුගේ කොඩි මුදුන බලන්න කියනවා. එතකොට දෙවිවරුන්ට අපි අසවල් කෙනක් ඉන්නවා, අසවල් කෙනක් ඉන්නවා කියලා බය නැති වෙනවා. දැන් අපේ වුණත් අපි ගෙදර හිටියා කියමු, ඔන්න පොඩි ළමයි ඉස්සරහා ඉන්නවා, බයක් ඇති වුණා. ඔන්න බල්ලෙක් කෑ ගහගෙන බුරගෙන එනවා කියමු. පොඩි දරුවා ඉස්සලාම දුවන්නේ කවුරු ළඟටද? අම්මා ළඟට දුවන්නේ, තාත්තා ළඟට දුවන්නේ. අපිට බයක් ඇති වුණා කිව්ව දුවගෙන ගිහිල්ලා අපි ගෙදර ගියතුන්ට දොර හගන්නවා. වෙන්නේ නැද්ද අපිට එහෙම? එහෙනම් බයත් ඇති ගැනීමක් කාප ගමන් අපි එහෙම ආරක්ෂාවට තැනකට දුවනවා. ඒ වගේ දෙවිවරුන්ට කියනවා බයක් ඇති ගැනීමක් ලොමුඩහ ගැනීමක් ඇති වුණොත් මේ දජාග්‍රය සීකරන්න බලන්න කියනවා. දජාග්‍රය දියා ඊළඟට කියනවා වරුණ දෙවියන්ගේ දජේ යග බලන්න බැරුණොත් ඊශාන දෙවියන්ගේ දජාග්‍රය බලන්න කියනවා.
ඊසාන දිව්‍යංගීත ජාගරිය බලන්න කියනවා. එතකොට මේ බය තැති ගැනීම නැති වෙලා යයි කියනවා. එතකොට දෙවිවරු එහෙම බය වෙන්නේ නැතුව, තැති ගන්න නැතුව, ලොමුඩහගෙන නැතුව කොඩි දිහා බල බල ඉන්නවා. එතකොට අරගොල්ලන්ට පුළුවන් ද සටන ගෙනියන්න? බෑ. ඇයි? ඒ සටන ඉලක්කය මොකද්ද? බය ගැන්වීම. දැන් බය ගන්නේ නැත්තම් ඒගොල්ලෝ පසුබයිනවා. පසුබයින්ට වෙන්නේ කොහොමද? නිකම් පසුබයින්නේ නැහැ. මේගොල්ලෝ බය ගන්නේ නැත්තම් ඒගොල්ලෝ බය වෙනවා. දැන් දෙවිවරු ටික බය නැතුව ඉන්නවා නම් අරගොල්ලන්ට බය දිගටම පවත්වන්න බය ගන්න එක බැරි යනවා. එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලෝ බය වෙනවා. ඒක තැනක තියෙනවා. ඔය වගේ සටනක් වුණා. සටනක් වෙලා දෙවිවරු බය වුණා. දෙවිවරු බය වෙච්ච ගමන් පලා ගියාම සක්දෙවිඳුත් මාතලිට කිව්වා, පල්ලෙන් තොත් පල්ල කිව්වා. දැන් ඔන්න මාතලිත් පලා යනවා. පලා යනකොට හිඹුල් වනේ, ඒ කියන්නේ ඔය දැන් මේ පහලටම ඇවිල්ලා මේගොල්ලෝ ගුරුලෝ ඉන්න ප්‍රදේශයේ සිනේරු පර්වතේ මැද තියෙනවා සිම්බලී කියලා වනාන්තරයක්, හිඹුල් වන. ඒ සිම්බලී කියන වනාන්තරයේ කැදලිවල දිව්‍ය කුරුල්ල ඉන්න පුංචි පැටව වශයෙන් ඉපදිච්ච. එතකොට මේ දහසක් අසුන් යොදුන් 150 යොදුන් 150 යොදුන් රථේ මහා වේගෙන් යද්දී ඒ සැරට අර පැටව ඔක්කොම බය වුණා. ගුරුළු පැටව බය වුණා. බය වෙච්ච ගමන් දැන් මාතලී කඩාගෙන යනවා. දැන් සක්දෙඳු කිව්වා මාතලී ටික, මාතලී මේ මොකද්ද මේ සද්දයක් ඇහෙන්නේ කියලා ඇහුවා. කිව්වා, දෙවුරජාණනි, මේ හිඹුල් වනේ මැදින් අපි යන්නේ, මේ පුංචි ලදරු මේ ගුරුළු පැටව හොදටම බය වෙලා ඒගොල්ලන්ගේ කැදලි වලට හානි වෙලා. කිව්වා යන්න එපා, කිසි කෙනෙකුට හානියක් වෙන්න ඕනේ නැහැ මේකේ. මම මගේ දිවි දෙනවා අසුරයන්ට, මම මගේ දිවි පුදනවා, මරණ නම් මරාපිය හාරූප මේ වාහනේ කිව්වා. එතකොට මොකද වුනේ? අර මාතලී වාහනේ හැරෙව්වා මෙහෙම. 150 යොදුන්, ඒකේ කිලෝමීටර් 1500 දිග, දහසක් අසුන් යදු වාහනේ හැරෙව්වා. හරෝණකට අසුරේ හිටුවා, යකඩ මෙන්න වාහනේ හැරෙව්වා. පිරිසක් ඇවිල්ලා වගේ දුවපල්ලා කියලා ආසුරියෝ ආපහු ආසුර පුරයට ගිහින් දොර වහගත්තා. සක්දින්දු ආපහු අරෝගෙන hina vivi සක්පුරයට ගියා. බුදුරජාණන් වහන්සේ වදාළ මහන්නී, ඒ සක්දින්දු ඒ ලැබිවෙත් දැහැමි ජයක් කිව්වා. ඒ ලැබිවෙත් දැහැමි ජයක් කිව්වා. අරසා බලසම්පන්න සක්දින්දු ගුරුළු පැටවගේ ජීවිතයට බය නූපදීවා කියලා තමන් ජීවිතය අතහැරියා කිව්වා. ඒකින් දින්නා කිව්වා. බලන්න ඒ සක්දින්දුගේ තියෙන උදාර ගති ගුණ. ඊට පස්සේ මේ ඔන දෙවිවරු දැන් මේ දෙවිවරුන්ට කිව්වා බයක් තැති ගැනීමක් ඇති වුණොත් මේ කොඩි ටික සී කරන්න කිව්වා. එතකොට දෙවි අර අසුර පිරිස පලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, ඔය සක්දිවිඳුගේ දජේ, ඒකේ තියෙන්නේ තංකෝපන භික්කවේ සක්කසවා දේවානම්ෙන් දැස දජග්ගං උල්ලෝකයතං. ඒ සක්දිවිඳුගේ දජාග්‍රය බැලුවත්, ඊළඟට ප්‍රජාපති දෙවියන්ගේ දජාග්‍රය බැලුවත්, වරුණ දෙවියන්ගේ දජාග්‍රය බැලුවත්, ඊශාන දෙවියන්ගේ දජාග්‍රය බැලුවත්, ඒකේ තියෙනවා භයංවා චම්බිතත්වං ලෝමාංශවා සෝ පහියේ තාපි නොපි පහියේත. ඒක ඒ බය නැති වෙන්නත් පුළුවන්, නැති නොවෙන්නත් පුළුවන්. තංකිස්ස හේතු. ඒ මොකද? ඒ කියන්නේ මේ ඒ යුද්ධේ ලීඩ් කරන්නේ, ඒ කියන්නේ දැන් අසුරයයි අසුර දේව කියන දැන් දෙවියන්ගේ යුද්ධේ ලීඩ් කරන්නේ කවුද? සක්දිවිඳු. සක්දිවිඳු නායක. කිව්වා, සක්කෝ බික්කවේ දේවානම් ඉඳු
අවීත රාගෝ සද්දිවිඳු රාගේ දුරු කරකපු කෙනෙක් නෙමෙයි කිව්වා. අවීත දෝසෝ ද්වේෂේ දුරු කරපු කෙනෙක් නෙමෙයි කිව්වා. අවීත මෝහෝ මෝහේ දුරු කරපු කෙනෙක් නෙමෙයි කිව්වා. බීරු චම්බි උත්‍රාසි පලායිති භය වෙලා තැති අරගෙන කම්පා වෙලා දුවනවා කිව්වා. ඇයි පෙරදිච්ච ගමන් දිව්වේ නැද්ද සද්දිවිඳු? දිව්වනේ. දුවනවා කිව්ව දෙවිවරු දුවනවා කිව්ව උන් හිටිතෙන් දාලා. අසුරය දුවනවා උන් හිටිතෙන් දාලා දුවනවා මේ මිනිස්සු පිටිහිල්ලන් යන්නේ ඒගොල්ලන්ගෙන්. තමනුත් බය වෙච්ච වෙලාවට උන් හිටිතෙන් දාලා දුවන අය ගෙන් තමයි පිටිහිල්ලන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ අහංචකෝ භික්කවේ ඒවං වදාමි. මහණෙනි මාත් ඔබට මෙහෙම කියනවා. මාත් ඔබට මෙහෙම කියනවා. කොහොමද කියන්නේ? සචේතුම්මාකම් භික්කවේ අරඤ්ඤගතානං වා රුක්කමූලගතානං වා ශුඤ්ඤාගාරගතානං වා. ඔබටත් මහණෙනි වනාන්තරයක ඉඳෙද්දි, වෘක්ෂවනක ඉඳෙද්දි, තනි හුදෙකලා කුටියක ඉඳෙද්දි බයං වා චම්බිතත්තං වා ලෝමහංසුව බයක් ඇති ගැනීමක් ලොමුඩා ගැනීමක් ආවොත් මමේව තස්මින් සමේ අනුස්සරියාත ඒ අවස්ථාවට මං ගැනම හිතන්ට. හොඳ බලන්න බුදුජන් වහන්සේ. මට මතකයි ඒ කාලේ එක හාමුදුරු කෙනෙක් මට හම්බ වුණා. උන්වහන්සේ ඉස්සර තිබිලා තියෙනවා ලංකාවේ තාපසනිකා කියලා එකක්. ඒ තාපසනිකායේ පැවිදි වෙච්ච හාමුදුරුව උන්වහන්සේලා කුටි මේ ස්ථාන හදාගෙන කුටිවල වාසය කළේ නැහැ. වනාන්තරවල ගස් යට තමයි වාසය කළේ. තියහඳුරු පස්සේ ඒ ක්‍රමිය අතහැරලා පන්සලකට සම්බන්ධ වෙලා පන්සලේ හිටියේ. වයසයි. දැන් මාත් එක්ක උන්වහන්සේ විස්තර කරද්දී උන්වහන්සේ තරුණ කාලේ මහණ වෙලා තියෙන්නේ. දවසක් ඉතින් ඔහොම දෙන්නේ දැන් චාරිකාව යනවා කියලා දෙතුන් නම දැන් පයින් යනවා. ගිල්ල ගමක පින්නපාත කළා. දැන් ඔන්න රෑ ඔය පාළු තැනක ගහක් යට හවස 7ට විතර ඔන්න උන්වහන්සේ වාඩි වුණා. ඉතින් මදුරුව හරියට ඉන්න නිසා උන්වහන්සේ කරලා තියෙන්නේ අර දෙපර සිවුරේ මදුරු දැල වගේ පොඩියට මේ වැලකින් ගැට ගහලා ගහක ඉල්ලලා ඉන්ද පොඩියට පැදුරු කෑල්ලක් දාගෙන බිම හරි ගස්සලා දැන් එළියේ වාඩිලා භාවනා කරගෙන ඉඳි ඇහෙන හූ ගාලා හුලඟක් එනවා. හුලඟක් එනවා ඇහෙනවා. ඇහෙනකට උන්වහන්සේට භාවනා කරද්දී ඇහි සැරිලා. මොකද්ද මේ කඩාගෙන බිඳගෙන ඉන්නේ කියලා. බැලුවාම ලොකු බෝලයක් ගිනි බෝලයක් එනවා. දැන් උන්වහන්සේට මෙහෙම පේනවා. ඇවිල්ලා රිංගුව අර උන්වහන්සේ සැතපෙන්න සිවුර හදාගෙන හිටිය මදුරු දෙල්ල වගේ ඒක අස්සට රිංගුව බෝලේ. දැන් උන්වහන්සේ ගැයි ගැයි දැන් ඉන්නවා ගහ යට වාඩි වෙලා. ටික වෙලාවකින් ඒකෙන් ආව ගින්දර පාට නායක අවිල උඩට ඇවිල්ලා ආකාහෙන් මෙහෙම පියාඹගෙන ගියා. දැක්කා. කොච්චර බය වුණාද කියන්නේ මේ හාමුදුරුවෝ උගුරුකට වේලිලා ගිහිල්ලා වෙව්ලන්න පටන් ගත්තා. දැක්කද ප්‍රහාරේ? උගුරුකට වේලිලා ගිහිල්ලා වෙව්ලන්න පටන් ගත්තා. ඊට පස්සේ වාට පිට බැලුවා. ඈත ඉන්නවා ඊළඟ ස්වාමීන් වහන්සේ අන්දනේ තල් උස්සගෙන දිව්වා අර ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා වැටුණා. ඇව්ව ඇයි අයිය ආයුතුන් ඇයි කියලා. අනේ මට වතුර ටිකක් දෙන්න ඉස්සෙල්ලා කිව්වා. වතුර වීගෙන ගියා. ඒ දැන් පස්සේ උන්වහන්සේ භාවනාව අතහැරියා. දැක්කද බය කිරිල්ල? එදින පස්සේ නෑ චිවරට ආසයි, පැවිදි ජීවිතයට ආසයි. ඒ නිසා උන්වහන්සේ පන්සලකට සම්බන්ධ වෙලා මේ වත් පිළියුත් කරන් පාඩු ඉන්න මට කිව්වා. අනේ හාඳුනි ඉඳන් පස්සේ මට නම් භාවනා කරන්න නැහැ කිව්වා. දැක්කද වැඩේ? දැන් බලන්න මේ දජග්ගේවා සීකර ගන්න උන්වහන්සේට බැරුවගේ. දැන් බලන්න මේ අහලා තියෙන එකේ වටිනාකම. මේ දජග්ග පිරිතේ සීකිරීම හරියට තිබිලා තියෙනවා ඉස්සර. ඉස්තර එක්තරා අවස්ථාවක දීඝවාපියේ චෛත්‍ය රාජයාගේ සුනුපිරියම් කරද්දී ස්වාමින් වහන්සේ නමකුත් උඩට නැග්ගා. නැගලා හතරැස් කොටුවේ සුනුපිරියම් කරගද්දී
ස්වාමින් වහන්සේ ලිස්සුවා හතරස් කොටුවෙන්. පහළත් ස්වාමීන් වහන්සේලා දැක්කා. දැකලා කිව්වා, අනේ ස්වාමින් වහන්සේ දජග්ගේ සීකරන්න කියලා කෑ ගැහුවා. එතකොට බලන්න හොඳට නිතර දජග්ගේ හොඳට පුරුදු කර කර ඒ කාලේ ඉඳලා තියෙන්නේ. දජග්ගේ සීකරන්න කිව්වා. එතකොට මේ ස්වාමීන් වහන්සේ වැටෙද්දිම දජග්ගේ පිරිතේ ආනුභාවේ මාව බේරේවා කිව්වා. දැන් රූටගෙන එනවා පහළට. එනකටම උන්වහන්සේ කකුල් දෙක චෛත්‍ය බඳී වැදීගෙන පහළට එනකටම චෛත්‍ය ඇතුලින් ගඩොල් දෙකක් එළියට ආවා. ඇවිල කකුල් දෙක හිට්ටා. උන්වහන්සේ බඳ අල්ලගෙන මෙහෙම ඉන්නවා. දැන් කකුල් දෙක අර ගඩොල් දෙකේ. පහළ ඉඳලා මිනිස්සු ඉනිමම් බැඳලා උඩට ගෙනිච්චා. උන්වහන්සේ දැන් ඒ ගඩොල් දෙක පහළට හිමිට ඇවිල්ලා ඉනිමගෙන් ඉනිමග අල්ලගත්තා විතරයි ගඩොල් දෙක ඇතුළට ගියා. බලන්න මේ ඒ කාලේ තිබිච්ච ආනුභාවය, පිරිත්වල බලේ, නම කිව් පමණින් අනුසස්. කාලයක් ගියාට පස්සේ මේවා සීකිරීම මිනිසුන්ගේ නැතුව ගියානේ. දැන් මේවා නැති වුණාට පස්සේ මිනිස්සුන්ට නික අයියෝ හූ හා කියනවා. එහෙම මිසක් මේ තෙරුවන් සරණ මෙනෙහි කරගන්න බෑ. අනික දැන් කාලේ වෙන මේ හරි වේගෙන් චූටක් යහම වෙනකොට බිමටම කඩන් වැටෙනවා මිනිසයා. කඩන් වැටෙනවා. කාගේ හරි කමන්නේ පිහිටක් හොයාගෙන නැගිටින්නයි බලන්නේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න. ළඟම ඉන්නේ අමනුෂ්‍යය අසුරයෝ ඉදිරිපත් වෙනවා පඩගල. හා මං පිහිට වෙන්න මට කියපම් ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ තිසරණේ ඉවරයි. එහෙම තමයි සරණ නැති වෙන්නේ. ඉතින් මේ විදිහේ නමුත් මේ දජග්ගේ පිරිතේ මහානුභාව සම්පන්නයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා බයක් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩහා ගැනීමක් හෝ ඇති වුණාම මොකද්ද කරන්න කියන්නේ? සීකරන්න කිව්ව මමේව තස්මෙන් සමේ අනුසිරියාත. මමේව කියන්නේ මාවම සීකරන්න කිව්ව ඒ වෙලාවට. ඉතිපිසෝ භගවා අරහං, මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක කියලා මෙනෙහි කරන්න කිව්වා. සම්මා සම්බුද්ධ වන සේක, සුගත වන සේක, ලෝකවිදූ වන සේක, අනුත්තරෝ පුරිස ධම්ම සාරථී වන සේක, සත්තා දේව මනුස්සාරං වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක කියලා සීකරන්න කිව්වා. දැන් මේ කාලේ මිනිස්සු ඒ කෑගග සමහර විට මේවා පිළිගන්නේත් නැහැ. අනේ ඔය කොහේ තියෙන්නේ, ඔ කොහේ ඉන්නේ භූතයද මිනිස්සුද කියලා බොරුට කෑ ගහනවා. එහෙම නැ බෑ ගුටියක් කණ්ඩෝනි බලන්න. හොරෙන් රිංගනවා දේවාලෙට. රිංගලා හොඳට ඒ කට ඩිකම් කරගෙන ඇවිල්ලා අහනවා, අනේ ඔවා තියෙනවද? හැබැයිද ඔය කියලා පූජානම්. එහෙම නැද්ද? මේ හොරෙන් යනවා දේවාලවලට. හොරෙන් ඔක්කොම කරනවා. මන්තර ගුරුකම් ඔක්කොම හොරෙන් කළා පිරිසක් මැද්ද. අනේ හැබැයිද? ඇත්තට මේ මන්තර කියලා දියක් තියෙනවා. අනේ බොරු නොකියින්ද? කවුරු හරි යත් එක්ක ඇත්තට කතා කරන්න ඕනේ කටට දීලා. අනේ මට තියෙන කරදර මමයි දන්නේ. මමත් මේ ඔක්කොම කර කර ඉන්නේ කියනවා. ඒ මොකද ව්‍යාජ? ව්‍යාජ නැද්ද? හරි ව්‍යාජයි. ඒක තේරුම මේ කාලේ පින්වත්නි මේ කයිවාරු ගහලා අනේ මට නම් තිසරණේ තියෙන්නේ, මං තිසරණෙන් යන්නේ නැන්නේ ඔන්න. එහෙම කියනයි නැද්ද? එහෙම කියනකොට අමනුෂ්‍ය බලන් ඉන්නවා ඒගොල්ලන්ගේ ඥාති භූතිය. ආ තෝ තිසරණේ දෙන්නන්තොට. ටික කාලයක් යනකට යාර තිසරණේදී වෙච්ච දෙයක් නෑ. ඒ නිසා මේක කයිවාරු ගහලා කරන්න බෑ. මං දන්න එක හාදු කෙනෙක් හිටිය උන්වහන්සේට වයසයි. උන්වහන්සේ 75ක් විතර ඇති මං හිතන්නේ ඒ කාලෙදී. උන්වහන්සේ ගෝල බාලයන්ට ඔක්කොම ස්ථානේ ලිව්වා. දිල දායකෙන්ටත් කිව්වා මට නම් බෑ දැන් මේවා කරන්නට, මං භාවනා කරන්නට යන්න ඕනේ කියලා උන්වහන්සේ ලෑස්ති වෙලා අනේ යන්න ලෑස්ති වෙලා හිටියේ. දිගටම භාවනාවට මොන භාවනා කරන්නද?
මේ නාන්ට ගිහිල්ල ලිස්සල වැටිලා කොන්ද කැඩුන යන්න සුමානේ. කොන්ද කෙල්ල ඇඳේ හිටිය පෙරලින්න බැලු මම බලන්න ගියා. උන්වහන්සේ මට කිව්වා නී මම භාවනා කරන්න ලෑස්තිලිටි මේ බලන්න වෙච්ච දේ කිව්වා. එක්කෝ වටනවා අතපය කඩනවා එක්කෝ. එහෙම තමයි මේ මේ ඔබට කියන්නේ බය කරන්න නෙමෙයි මතක තියාගන්න. බය කරන්න කියන්නේ වෙන එකක්. මේ කියන්නේ ඇත්ත පැහැදිලි කිරිල්ල. මේක ඉතින් බය වෙලා පළක් බය වෙලා පලන්නේ දවසක් මටත් ඔහම එකක් වුණා. මම ඔන්න ආරණ්‍යක හිටියා. ඉන්නකොට මේ උපාසක මහතුරු දෙනෙක් ආවා භාවනා කරන්න. භාවනා කරන්න උපාසක මහතුරු දෙනෙක් ඇවිල්ලා මම තනියම උඩු විහාරයට ගිහිල්ලා විහාර හොදලා පිරිසිදු කරලා වන්දනා කරලා මම තනියම වන්දනා කරනවා. ඉතින් උපාසක මහත්තයෙක් මට කිව්වා ස්වාමීනි මම භාවනා කරද්දී කන ඇතුලෙන් හයියෙන් හූවක් ඇහෙනවා. ඒ මොකද්ද කියලා. මං කෝ අනේ මෙසිත වඩන්න මං ඕක දන්නේ නැහැ කිව්වා. මං කෝ ඔක මනෝවිකාරයක් වෙන්න ඇති මෙසිත වඩන්න කිව්වා. මං ඒ කාලේ ඉච්චරව ලොකට පිළිගත්තේ නැහැ. ඊට පස්සේ මං කෝ මෙසිත වඩවඩින්න ඕක හරියයි. ඒ විදිහට මගෙන් ඔබ වහන්සේ වන්දනා කරන්න ඕනේ දවස අපිත් එන්නද කියලා වන්දනාවට. මං කෝ හා කියලා. ඕන දැන් ඉතින් අපි වන්දනා කරන්න ගියා. ගිහිල්ලා දැන් මං තනියම ඒ ලයිට් උත් නැහැ යහනේ ලාන්තෑරුම් පත්තු කරන් ඉඳ තියෙනවා. ලාන්තෑරුම් පැත්තකින් තියලා ඉතින් තෙල් පහන පත්තු කරලා ඔන්න දැන් මම පිරිත් කියලා පටන් ගත්තා තමයි පිරිත් කියන්නේ. ආර උපාසකුන් නැහි හයියෙන් සද්ද කළා. එකපාරට සාදු නාදයක් දුන්නා මා උඩ ගියා. නමුත් මම ඉතින් ගැහි ගැහි පිරිත කිව්වා. මං වන්දනා කළා. අර තවත් උපාස මහත්තයෙක් කිටි ඉස්කෝලේ මහත්තයෙක් පස්සේ යම අහන උනා. ඉස්කෝලේ මහත්තයෙක් කිටි මං ඇහුවා ඉස්කෝලේ මහත්තයා මොකද්ද කියලා ඇහුවා. ඉත ටිකක් වෙනඳ කිව්වා මෙහෙමයි. දැන් ඊට පස්සේ දැන් අපි වන්දනා කරලා මං ඇහුවා කවුද ඊයේ ඉන්නේ කියලා. මං යකෙක් කිව්වා. මාව බැන්දුවා කිව්වා මේකට. මේකා මෛත්‍රී භාවනාව කළා කිව්වා. මෛත්‍රී භාවනාව කළා මේකා කොරග ගා හිටිය මිනිහෙක්ව සනීප කළා කිව්වා. සෙත්පතල සනීප කළාට පස්සේ ඒ සනීප වෙච්ච එක වෙසක් පොහෙට ගස්වල නැගලා කුඩි දැම්මා කිව්වා මේකට පින්දිදි. එතකොට ගමේ හිටිය මිනිස්සු කිරිසියාවට යක් මාව බැන්දුවක් වා මේකට මේක නැති කරපන් කියලා. ඔන්න අපි සිංහල අපි බෞද්ධ කියන ලෝකේ මේකව නැති කරපන් කියලා මාව බැන්දුවා කිව්වා. ජලනන්දනින් පිරිත් කියලා 108 වාරයක් පිරිත් පැන් දුන්නත් මම යන්න ලෑස්තියි කිව්වා. ඉතින් දැන් මම දන්නේ නැහැ නේ මං කිව්වා මං කරන්නම් කියලා. දන්නේ නැන්නේ අපි මොකක්වත් සිද්ධි. ඊට පස්සේ මට කිව්වා මේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මට පොඩි හාමුදුරුවෝ කියලා කිව්වා. පොඩි හාමුදුරන්ගේ මේ කුටියත් කුටියට මම අපි බලන්න එන්නම් කිව්වා. ඉතින් ඊට පස්සේ මං හිටිය ඈත කුටියක ආවා. ඇවිල දැන් යන්න ලෑස්තිල අර ඒ දිෂ්ටිය තියෙන උපාසකුන් නැහැ. දැන් සාමාන්‍ය විදිහට අර සිහි ඇවිල්ලා සාමාන්‍ය විදිහට කතා කරන්නේ. මට වාඩි වෙලා කියනවා මේ මං කතා කරන්නේ මේ මේ බාසුන් නැහැ නෙමෙයි මේ කතා කරන්නේ කියනවා. මට තේරෙන්නේ නැහැ දැන් මේක. මට එච්චරමවත් තේරෙන්නේ නැහැ දැන් මේ මොකද්ද කියලා. අමනුෂ්‍යයන්ගේ විස්තරي දන්නේ නැහැ. දැන් හොඳයි හොඳයි කිව්වා මං. ඊට පස්සේ කියලා මං ඔන්න පැන් කලයක් අරගෙන පිරිත් කරන්න පටන් ගත්තා. දැන් ඒ පිරිත් කළ ඉවරලා 9 මාට විතර ආවේ. කොහොමත් 10 මාරයි 11 මාරයි 12 මාර වුණා මට මේ ජලනන්දන 108 කියලා විර කරන්න. කළා ඊට පස්සේ වහලා මම ඊට පස්සේ ලම්තෑරුම් එළියේ ඉල්ලලා කුටිය දොර වහගෙන නිින්ද යාගෙන ආවා විතරයි. මේන් ඇහෙනවා හඬතල දීගෙන හූ කියාගෙන ආර උපාසක මහත්තයා අර මේ ඉස්කෝලේ හාමිනිත් අර ඉස්කෝලේ මහත්තයත් එක්ක එකතු වෙලා වනාන්තරේ දෙවනත් කරගෙන එනවා. මං අසරණ වෙලා හොඳටම අර කුටිය ඇතුලේ ඇවිල දැන් එළියට ඇවිල්ලා හයියෙන් ඇහෙනවා. දැන් දෙක වෙන්න කෑ ගහනවා. ඒ ආරන්න හිටිය හාමුදුරුවෝ 8 නමක් විතර එක නමක් දොරක් ඇරලා එළියට ආවේ නෑ. එච්චර බය වුණා. කවුරුවත් නෑ මන් තනියම. ඊට පස්සේ මගද මං දැන් මන්නම් ඉවරයි කියලා.
ඊට පස්සේ මං එළියට ඇවිල්ලා ලන්තරම් එල්ලුවා. නෑ ලන්තරම් එළිය තිබුණා මං ඇහුවා. දැන් එළිය ඉඳලා මට බයිනවා 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 ඇඟිලි දිග තෝ දැනගිය තෝ තියන්නේ කීක දැන් බයිනවා. මං අනේ මං මොකද්ද කළ වැරද්ද කියලා ඇහුවා. වැරද්ද දැන් තෝ කිව්වන්නේ මේ පිරිත් පැන් දෙනවා කියලා. මං ආහා මේ තියනවා කියලා මං පිරිත් පැන් එක අරගෙන පැනව ගමන් අර යකාගේ ඇඟට නෑව්වා. ඇයි මේ පොවන්න අතර දෙන්න බෑ මාව ගැහිනවා මෙහෙම මෙහෙම ගිඩි ගිඩි ගාලා. මම ගැහි ගැහි අරක නෑව්වා. නාවල දැන් තව බනිනවා. බනිනකොටම එක මං හිතන්නේ මගේ මේ පෙර පිම්බලයක් වෙන්න ඇති මං බේරුණේ. පෙර පිම්බලකින් බේරුණා කියලා මං හිතන්නේ. නැත්තම් මං ඉවිලි බයට අපවත් වෙනවා. පෙර පිම්බලයට බේරුණා. ඒ කොහොමද? ඇස් ගෙඩි දෙක මෙච්චර ඇති බලන් ඉන්න බෑ. කෙලින් බලන්න බෑ හැට හැ. ඊට පස්සේ පෙර පිම්බලය කියලා මං ඒකට කියන්නේ එක පාරටම මගේ බය නැත්තර නැතෝ ගියා. ඇත්තර නැතුව ගියා. බය තැතිගැනින් ඇග සැලවිලි ඔක්කොම නැතුව ගියා. නැතුව ගිහලා එකපාරට මම ඇඟිලි දික් කළා. ඇහුවා "තෝ නිස්සද්ද වෙනවාද නැද්ද" කියලා ඇහුවා. ආපහු ගමන් ඇඟින් ගියා. ඒක මං කිවි පෙර පිම්බලෙන් බේරුණා කියලා. "තෝ නිස්සද්ද වෙනවාද නැද්ද" කියලා ඇහුවා. ආපහු ගමන් ඇඟින් ගියා. ඇඟ ගිහිලා ඒ උපාසක මහත්තයා මගෙන් අහනවා "ඇයි ස්වාමීනි" කියලා. මං කිව්වා "ඇයි ස්වාමීනි මෙහෙනෝ" කියලා වාඩි කරීවා. වාඩිකල මං මොකද්ද පාසක මහත්මේ මේ නාඩගම්? අපිට පාඩුවේ ඉන්නත් නැහැ. අපි මේ හොදක් කරන්න කියලා මේ අනාගත්තේ කිව්වා. අනේ හොඳයි ස්වාමීනි එනම් සමාවෙන්න කියලා ගියා යන්න. මොන නූලෙන් බේරුණා. ඊට පස්සේ තමයි මම කිව්වේ යක්කු වෙහිච්ච අයට සෙත් කරන්න නම් යන්න එපා. ඇයි? යකා ඊට පස්සේ යාවාත ඇරලා චේත් කරන්න පුක්කිනාව අල්ල ගන්නවා. "තෝ මොකද මේ අපි පාඩුවේ අපිට නිඳ නොදී අපි මේ අයින් කරන්ට යන්නේ. තෝ කවුද?" කියලා. සමහරු ඉන්නවා මේ මනුස්ස ලෝකෙට ආවට පෙර ආත්මේ ඒ යක්ෂ ලෝකේ හිටපු මහා බල සම්පන්න යකින්නියෝ යක්කු මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලන්ගේ භාගයක් මිනිස්සු භාගයක් අමනුස්සය. ඒගොල්ලෝ ඉතින් වේවල් අතීතියෙන් ඉන්නවා. එතකොට මිනිස්සු ආපගම මේ ටච් කරනවා. එයාගේ පිරිවරෙන් එක්කෙනෙක් ඇඟට යනවා. ඊට පස්සේ දමන. ඉතින් ඒ මිනිස්සු නෙමෙයි ඒගොල්ලෝ. මනුස්ස ලෝකේ හිටියට මනුස්ස ආත්ම ලැබුවට මිනිස්සු නෙමෙයි. එහෙමයි ඉන්න මට හම්බ වෙලා තියෙනවා. මිනිස්සු වගේම කාලා බීලා ඉන්නවා. මනුස්ස ලෝකේ තමයි උපැන්න සාතික තියෙන අම්මලා තාත්තලා ඉන්නවා. නමුත් ඒගොල්ලෝ නියෝජනය කරන්නේ මනුස්ස ලෝකෙ නෙමෙයි. ඉතින් ඒගොල්ලෝ ගාවට මිනිස්සු පොලිමට යනවා. ඇයි? යක්කු වෙහිච්චයි ඒගොල්ලෝ ගාවට ගිහින් ඒගොල්ලෝ යක්කු දානවා, යක්කු අයින් කරනවා, යක්කු යවනවා, එවනවා. එහෙමයි ඉන්නවා. ඉතින් එහෙම කෙනෙකුට අහුනොත් සුනේසුම්. ආයි සදාකාලික වහලෙත් තමයි අහුවෙන එක්කෙනා. ඒක. ඉතින් එහෙම ලෝකික බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බයක් ඇති ගැනීමක් ආපිලාට මොකද කරන්න කිව්වේ? බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරන්ට කිව්වා. ඊළඟට මෙනෙහි කරන්න කිව්වා "නෝචේ මං අනුස්සරියාත මාව සීකර ගන්නට බැරි වුණොතින් අත ධම්මං අනුස්සරියාත ධර්මයේ සීකරන්න" කිව්වා. කොහොමද සීකරන්න කිව්වේ? ධර්මයේ සීකරන්න කිව්වා. ධර්මයේ සීකරන්න කිව්වා. "ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤු" මේ ධර්මයේ මේ ගුණයන්ගෙන් යුක්තයි මේ ධර්මරත්නය කියලා බුදුරජාණන් වහන්සේ වදාළ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ මෙනෙහි කරන්ට කිව්වා. ඒක මෙනෙහි කර කර ඉන්නකොට කිව්වා, දැන් ඉස්සලක බුදුරජාණන් වහන්සේ "මමං යෝ භික්ඛවේ අනුස්සරත" මහණෙනි මාව මෙනෙහි කර කර ඉඳෙද්දී බයත් ඇති ගැනීමක් දුමුඩා ගැනීමක් තිබ්බත් ඒක නැතුයයි කිව්වා. ඊට පස්සේ කිව්වා ධර්මයේ මෙනෙහි කර කර ඉඳද්දිත් බයත් ඇති ගැනීමක් ලොමුඩා ගැනීමක් ඇති වෙයිද? ඒක නැතුයයි කිව්වා. ධර්මයේ මෙනෙහි කරගන්න බැරි වුණොතින් "නෝචේ ධම්මං අනුස්සරියාත" ධර්මයේ සීකර ගන්න බැරි වුණොත් "අත සංඝං අනුස්සරියාත" ශ්‍රාවක සංඝ රත්නය සීකරන්ට කිව්වා.
සිහිකරන්න කිව්වා සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීජිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨපුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්කිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙ තිබුණයි ගුණ. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගෙ තිබුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙ තිබුණා. ආනන්ද මහරහතන් වහන්සේගෙ ඒ වගේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ ගුණ. අඟුලිමාල මහරහතන් වහන්සේ පාරේ යනකොට යක්කු යොදුන් ගණන් පස්සට විසිනවා. අමනුෂ්‍ය බිම දිගා වෙලා ඉන්නේ අඟුලිමාල මහරහතන් වහන්සේ පාරේ වඩිද්දි. ඒකයි මේ බලේ. මොකද්ද මේ බලේ? නිකලිස්. නිකලිස් පිම් බලේ. මේ කාලේ දැන් ওই වනාන්තරවල ওই ගල්ලෙන් වල භාවනා කරන ආරණ්‍යවල හරියට අමනුෂ්‍ය ප්‍රශ්න හරියට තියෙනවා කරදර. ඒ මදිවාට මිනිස්සුත් ඒක නොදැන මිනිස්සුත් ඒ කරදර ගිහින් දානවා. කොහොමද දාන්නේ? මිනිස්සු කියන අනේ හාඳුනේ අපි දන්න ඇට රැකිල්ලක් තියෙනවා. අපි ඔක කියලා හයිකොල්ල දෙන්නද කියලා අහනවා. මම කියපේ බොහෝ ආරණ්‍යවල ඇට රැකිලි. ඉතින් ඒ පැත්ත පලාතර යන්න බෑ භූතයෝ. මං ආපු මුල් කාලේ මෙහෙටත් මට උපාසක මහතුරු කිව්වා. අනේ ස්වාමීනි ඇට රැකිල්ල ගෙනල්ලා ඉල්ලන්නද කියලා. මං කිව්වා තියෙන ඇට රැකිලි ඇති කිව්වා අපිට. මං කම් මගේ ඇඟෙත් ඇට රැකිල්ලක් තියෙනවා, ඔහේ ඇඟෙත් තියෙනවා, මේ ඉන්න අයගෙත් තියෙනවා, අපිට ප්‍රමාණවත් කිව්වා. මං ඒකෙන් බේරුනේ. ඊට පස්සේ මට කිව්වා ප්ලාස්ටික් එක. මං කිව්වා හැබැයි එකක් තියෙනවා, ප්ලාස්ටික් එක එපා කිව්වා. ආන් එහෙම බේරුනේ. මිනිස්සුත් ගෙනත් දෙනවා කේස්. ඇටරැකිලි ගෙනත් දෙන්න. ඒතර නැති ප්‍රශ්න. එතකොට බලන්න එහෙම වුණාම දැන් මං දන්නවා ගොඩාක් භාවනා මධ්‍යස්ථානවල ඒ ස්වාමීන් වහන්සේලා කෙලින් කියන්නේ මිනිසුන්ට. හා එහෙනම් කියනවා. මිනිසු ගෙනත් ඉන්නවා. එහෙම වෙන්නේ. ඒ කෙලින් හිටියාම ඒ ඉවරයි ප්‍රශ්න. මං දන්න ගොඩාක් ආරණ්‍යවල ඇටරැකිලි. කිසිම තැනක ලෙඩ දුක් මිසක් දවසක් භාවනා කළොත් සතියක් ලෙඩ. ගොඩාක් ස්වාමීන් වහන්සේලා ඉස්පිරිතාල ගාන යනවා. බොහෝම අසරණව පිළිවෙත් පුරන්නේ. තේරුම් ගන්න මේකේ තියෙන අමාරුව මේ කයිවාරු වගේ නෙමෙයි. ඒකයි. එහෙම නැත්නම් සමගිය නැහැ. මොනවා හරි වෙනවා. මේ අමනුෂ්‍ය බැල්ම. ඒක කවුරු හරි කොඩි විණයක් කළා. ආරණ්‍ය වලට කරනවා. ඉතින් මේ වගේ කෙලවරන්නේ. ඉතින් ඉස්සරේම නෑ. ඉස්සරේ මේ රටේ මේ අකාලික මාග ආක්‍රමණය එන්න කලින් මේ පොළවේ වැල්ලුනේ කොඩි විණ නෙමෙයි. සර්වඥ ධාතු. දාස් ගණන් පිරිනිවන් පාපු රහතුන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා මේ පොළවේ තිබුණේ කොඩි විණ නෙමෙයි. දැන් තමයි කොඩි විණ. ඒකයි මේ පොළවේ මේ පොළවට මේ මහා බ්‍රහ්ම රාජයා වැඳ වැඳ හිටියේ මේ ලක් පොළොවට. සද්දෙවිඳු දෙව්පිරිස වැඳ වැඳ හිටියේ මේ මහ පොළොවේ තමයි තිබුණේ ධාතු. දැන් ගෙයක් ගානේ වැටක් ගානේ කොඩි වින වෙනස්සුලා. ඒකයි. ඉතින් ඒ නිසා ඒ සංගුණ මෙනෙහි කරන්න කිව්වා බුදුරජාණන් වහන්සේ වදාලා. බය තැති ගැනීම ලොමුඩා ගැනීමක් ඇති වුණොත් ඒක නැති වෙනවා කිව්වා. අර සද්දෙවිඳුගේ ප්‍රශ්නේදී බුදුරජාණන් වහන්සේ මොකද්ද කිව්වේ? නැති වෙන්නත් පුළුවන්, නැති නොවෙන්නත් පුළුවන් කිව්වා. හේතුව මොකෝ? සද්දෙවිඳු රාගෙන් යුක්තයි, ද්වේෂෙන් යුක්තයි, මෝහෙන් යුක්තයි. මට මතකයි එක හාඳුකනේ මෙහි අපි මම මුල් දවස්වල එක හාමුදුර කෙනෙක් මෙහි වැඩියා. ඒ කාලේ අපි පොඩි අපිට තිබෙන බූරු ඇඳන් දාගෙන හිටියේ. ඒක ඇඳක පොඩි හාමුදුරෙක් නිදි උන්වහන්සේට කොන්දේ අමාරු. මං කොහොන් කියන්නේ කොන්දේ අමාරු නෝ හිටිය අමාරු කියලා කිව්වා. බෙහෙත් කරාම හරියයි කිව්වා.
ඒ දවස්වල මං ඔය අර මෝහන පොත් වගේක් කියෝලා මෝහනී කරන්ට චුට්ටක් ඉගෙනගෙන තිබ්බා. එදා තමයි මම මෝහන අතෑරියේ. පොත් ටිකක් වීසි කළා. එදා මං ඒ පොඩි හාමුදුරන්ට කිව්වා, "රෑ එදාසල මේ ලයිට් නෑ. ලන්ත ඇරුන්ත මේ පත්තු කරන් අපි හිටියේ. රෑ 9:00 මාට ඉදිරිය මට කිව්වා බෙහෙත් තරංගම හරියන්නේ නැහැ. කොන්ද මං කෝයි කොන්ද අමාරු හරියයි. මම මෝහනය කරන්නම් කිව්වා." ඉතින් මං අහලා තියෙනවා මෝහනය කළා ලෙඩ හොඳ කරනවා කියලා. මේ මෝඩකමට මාත් මේක කරන්ට ලෑස්ති වුණා. ලෑස්තිලා මියාව දිගාදලා මං කොහෙන්ද දැන් මෝහනය කරනවා කියලා ඒ කියන විදිහට උන හැල්ලු වෙනවා සැහැල්ලු වෙයි කියලා. දැන් මං කියාගෙන කියාගෙන ගියාම හැල්ලු වෙලා ගියා කිව්වා. මං කො දැන් ඉඩක් නැහැ කිව්වා. "නෑ මේ මෙතන කළු පාට ගුලියක් තියෙනවා" කිව්වා. මං කෝ එහෙනම් දැන් ඇස් වහගෙන කියන්නේ. මං කෝ එහෙනම් මං ඉතිවිසෝ ගාතාව කියන්නම් ඕක දී වෙලා යයි කිව්වා. අත තිබ්බ විතරයි බුදු අමෝ හූ තුනක් තිබ්බා. මේ ගම දෙදුරුම් ගව රෑ 10:00 මට විලි ලැජ්ජාවි බෑ. බල්ලෝ බුරන්ට ගත්තා. හි හි ගාගෙන නැගිට්ටා. මෝහනේට වෙච්ච දෙයක් නෑ. මං සීල රත්න කිව්වා. "වංක සීල රත්න කවුද කියලා?" "නෑ මම හිටපු ගල්ලිනේ මේක ආවා කිව්වා භාවනා කරන්නට." මං අල්ලගත්තා මේකම කිව්වා. ආරණ්‍යක ඒ අපවත් වෙච්ච හාමුදුරු ඒ ගල්ලිනේ ඉඳලා මෙයා ගියා භාවනා කරන්න ගල්ලිනේට. ඊට පස්සේ මං කිව්වා, "අනේ ඔහේ ඉන්න ඔහෙට අපි කද කරන්න නැහැ කියලා යාන්තම් සේව් කරගත්තා. සේව් කරගෙන මෝහන පොත තිසි කළා. ඉදෑම් පස්සේ මං බලුපෙටියක්වත් මෝහනේ කරන්නේ නැහැ. ඔයී ගුටියත් කෑවා. බලන්න මං අර අධර්මයේ ආතරින්ද සිද්ධ වෙන විදි නේ. ඕනේ කියන ධර්මයේ නෙමෙයිනේ. අධර්මනේ අපි ඉගෙනගෙන තිබුණේ. ඒකයි. ඉතින් බලන්න මේ නොදන්න දේවල් කරන්න ගිහලා කොච්චරනම් ගුටි කනවාද. ඉතින් මේ ඒ ආරන්නේ ඒ අපවත් වෙච්ච හාමුදුරු හි ආරන්නේ ඇතුළේ ඉඳලා තියෙන ගල්ලිනේ. දැන් මේ පොඩි හාමුදුරු ගියා ඒ ගල්ලෙනට. ඊට පස්සේ මං ඇහුවා මෙහෙම දෙයක් සිහි ආවම ඇහුවා මෙහෙම එකක් වුණාද කියලා. ඕ කිව්වා සෙරප්පු සද්ද ඇහෙනවා කිව්වා. අපි අනකට ඒ සෙරප්පු සද්ද දුවනවා කිව්වා. එහෙම තමයි පොඩි හාමුදුරු ඇඟට රිංගලා තියෙන්නේ. ආය අතාරින්නේ අල්ලගත්තොත්. ඒකයි මේකේ තියෙන භයානකකම. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකයි වදාළේ. බුදුරජාණන් වහන්සේ සීකරන්ට කිව්වා. ධර්මයේ සීකරන්ට කිව්වා. ශ්‍රාවක සංඝේරත් සංඝරත්නේ සීකරන්ට කිව්වා. බයක් තැති ගැනීමක් ලොමුඩා ගැනීමක් ඇති වුණොත් ඒක දුරු වෙලා යයි. ඒකට හේතුව මොකද්ද? අතන දුරු වෙන්න හේතුව මොකද්ද? සාග්දී දු රාග සහිතයි, ද්වේෂ සහිතයි, මොහ සහිතයි. බීරු චම්බි උත්‍රාසි පලායි. බය වෙලා තැති අරගෙන කලබල වෙලා දුවනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේකට හේතුව මොකද? මේකේ බය නැති වෙනවා කියලා. තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ මහණෙනි තථාගත අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වීතරාගී රාගෙන් තොරයි. වීත දෝෂී ද්වේෂෙන් තොරයි. වීත මොහි මොහෙන් තොරයි. රාග දේශම ප්‍රහාණයි. අභීරු භය අටගන්නේ. අච්ඡම්බි තතිගණින් ඇති වෙන්නේ. අනුත්‍රාසි කලබලයටපත් වෙන්නේ. අපලයි පැනලා දුවන්නේ කියලා බලන් දීක නේද? ඉතින් ඒ නිසා දැන් බුදුරජාන් වහන්සේ යක්කුත් ඇවිල්ලා කියලා තියෙන්නේ. මං උත්තර දීපන් හරියට නැත්තම් කකුල් කෙටින් අල්ලලා ගඟෙන් ඉතරට දානවා කියලා නැද්ද? එහෙම මේ ලෝකයක් නෙමේ එක. ඉතින් උන්වහන්සේ තති ගැනීම බය තති ගැනීම මාත්‍රය හටගත්තේ නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ওই රහතන් වහන්සේලා ඉදිරියේ මොනතර යකුන් යකිණියන් බැගෑපත් වෙලා පිළිසරණ අරන් තිනවද? අපිට ඔක්කොම විස්තර නෑනේ. දැන් සාමාන්‍ය මහා සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන, ආනන්ද මහරහතන් වහන්සේ උන්වහන්සේලා කොච්චරනම් මේ අමනුෂ්‍යයන් සෙත්පතන්ට ඇද්ද? අඟුලිමාල මහරහතන් වහන්සේගේ සිද්ධියේ තියෙනවා
අංගුලිමාල මහරහතන් වහන්සේ අංගුලිමාල සොරා කාලේ, ඒ කාලේ චෝර කියලා කියන්නේ, ඒ අංගුලිමාල චෝර කාලේ, ඒ අංගුලිමාලගෙන් මැරුම් කාපු බොහෝ දිනක් කිපදිලා තියෙනවා මල යක්ෂයෝනි. ඇයි බය වෙලානේ මැරෙන්නේ? බය වෙලා තෙති අරගෙන ඇයි කඩුවක් අමෝරාගෙන ඇස් ගෙඩි උලුපාගෙන ඊළඟට ඇඟිලි වලින් මාලයක් හදාගෙන මැස්සෝ සිලිසිලි ගාලා දඟලද්දී මහා හැඩි දැඩි මිනිස්සු දුවගෙන එනකොට බය වෙන්නේ නැද්ද? බය වෙනවනේ, සාලිත වෙලා යනවනේ. ගිහිල්ලා කඩුපාරෙන් බෙල්ල කපනකට ගිහිල්ලා උපදින්න කොහෙද වැඩිපුර? මලයක් වෙලා උපදිලා තොපි තොපි නේද, තෝ නේද අපිට මේ ඔක්කොම කරේ? මගේ දරුමල්ලෝ මට නැති කළා, මගේ දීපල මට නැති කළා, මට මේ නිස්කාරණි මාව මැරුවා කියලා ඔක්කොම වෛර බඳන් හිටියා. මැරෙන මැරණයි යක්කු වෙලා වෛර බඳන් හිටියා. ඒ ඔක්කොම මැද්දේ බලන්න සම්බුදුරජාණන් වහන්සේගේ තිසරණී රැකවරණී ඇතුව සම්බුදුරජාණන් වහන්සේගෙන් ඒහි භික්ෂු පැවිද්ද ලබාගෙන අරහත් ධජේ පොරවාගෙන සීලේ නැමැති පල්හි අතට අරගෙන සමාධියෙන් ශක්තිමත් වෙලා ප්‍රඥාව නැමැති කඩුව විදර්ශනාවෙන් මෝහත් කරගෙන සියලු කෙලෙස් සිඳබිඳ දමලා මෛත්‍රිය නැමැති පූජාසනයේ වැඩ හිටියා. ඒ අඟුලිමාල මහරහතන් වහන්සේ වට කරගෙන ආව රමනුස්සයෝ වට කරගෙන එද්දී අඟුලිමාල මහරහතන් වහන්සේ මොකද්ද කළේ? ඒ සියලු දිනාට එක සමානව ශාස්ත්‍රු ශාසනින් ලැබිච්ච ශාසන දායාදී පෙතිරෙව්වා. ඒ ශාසන දායාදී තමයි මෛත්‍රිය, උපේක්ෂාව, දයාව, කරුණාව පෙතිරෙව්වා. ඒ මෛත්‍රී පෙන් ධාරාවෙන් අර අමනුෂ්‍යයන්ගේ ඇවිලි ඇවිලි තිබුණු ක්‍රෝධාග්නිය නිවී ගියා. ඒ අමනුෂ්‍යයුත් මේ සිත පතුරවන්න අරගෙන අමනුස්සාත්මින් චුත වෙලා දෙවියන් අතරී ගියා. බලන්න අඟුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවය. ඔය ආනුභාවයත් තියෙනද මේ යකෙකුට? අමනුස්සයෙකුට ඒ අයිට ආනුභාවයක් නෑ. ඒ ආනුභාවය තියෙන්නේ බුදුරජාණන් වහන්සේට. ඒ ධර්මයේ ආනුභාවය තියෙනවා. ශ්‍රාවක සංඝරත්නයේ ආනුභාවය තියෙනවා. ඉතින් ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බයක් තැති ගැනීමක් ලුබුඩහා ගැනීමක් ඇති වුණාම සිහි කරන්න කිව්වා බුදුරජාණන් වහන්සේව. සිහි කරන්න කිව්වා උතුම් ශ්‍රී සද්ධර්මය. සිහි කරන්න කිව්වා ආර්ය ශ්‍රාවක සංඝ රත්නය. මට වුණත් පින්වත්නි ඔය උපදෙස් මට ලැබිලා තිබුණේ නැහැ. මම ඇත්ත කියන්නේ මං ආරණ්‍යවල ඉන්නකොට මං හාමුදුරුගෙන් අහලා තියෙනවා, අනේ ස්වාමිනී මේ ආරණ්‍යවල ඉන්නකොට අපිට අමනුෂ්‍යයන්ගෙන් හරි මේ කරදර වෙනවා, ආරක්ෂාවට මොකද්ද කරන්නේ? අනේ උන්නාසේ දජග්ගේ මෙනෙහි කර කර ඉන්න කියලා මට කිව්වේ නෑ. මට දුන්නේ එක එක පොඩි පොඩි මන්ත්‍ර. ඔය සෙත් කියන සෙත් ගාතව තමයි දුන්නේ. කැලේ වාසය කළා චන්දිම කියලා හාමුදුර කෙනෙක්, සිරිපාද කැලේ. උන්වහන්සේ හොඳට මෛත්‍රී භාවනා පුරුදු කරපු කෙනෙක්. උන්වහන්සේගෙන් උපදෙස් ඇල්ලුවම උන්වහන්සේත් මට මන්ත්‍ර කැලි දුන්නේ. මං ඒ ඔක්කොම ඉරලා යුසි කළා, මට එක අකුරක් මතක නැහැ. ඒ ඔක්කොම ඉරලා විසි කළා. නමුත් උන්වහන්සේ හොඳට පුරුදු කරා. උන්වහන්සේ දැන් අපවත් වෙලා චන්දිම හාමුදුරු කියලා. උන්වහන්සේ වනාන්තර ඉන්දෙද්දී පල්ලිගම කියන මං හිතේ ලග්ගල පැත්තේ ඉන්දෙද්දී වැලහින්නක්, ඒ පැටියා ඒත වැලහින්නක් මූණ නහයක අතින් ඇදලා උන්වහන්සේගේ නහය මේ නැහැ. සිරිපාද කැලේ උන්වහන්සේ හිටියේ. මට ඉස්සර කැලෑමට යන්න ආස වෙලා මං එකපාරට කැලේට ආසයි කියලා කැලේ පෙන්නේ නැහැ. මං බැලුවේ කැලේ මොන වගේ ප්‍රතිපදාවක් තියෙනවද දන්නේ නැහැ. පුරුදු කෙනෙකුගෙන් අහගන්න ඕනේ කියලා මං උන්වහන්සේ හොයාගෙන ගියා. උන්වහන්සේ හොයාගෙන ගියලා මං කිව්වා, අනේ ස්වාමීනි මටත් ආසයි කැලේ වාසය කරන්න. මොකද්ද කැලේ ඉන්න තියෙන ප්‍රතිපදාව? සිල්පද ආරක්ෂා කරගන්න බඹසර සීලිය හොඳට තියෙන්න එක සුද්ධෙට. ඊළඟට කිව්වා මෙන්න මේ මන්ත්‍ර ටික ලියාගන්න හදිස්සියේදී. ඊළඟ මන්ත්‍ර වගේ අද දුන්නා. ඉතින් මම දන්නෙත් නෑ මෝඩියා වගේ මාත්‍යව ලියාගත්තා.
පස්සේ මං ඒක ඔක්කොම ඉරලා වීචි කළා. මේ උන්වහන්සේට තිබුණා මෛත්‍රී බලයක්. දවසක් උන්වහන්සේ කැලේ වාසය කරද්දී බලන්න උන්වහන්සේගේ දමනේ කැලේ උන්න උන්වහන්සේ ඉන්නවා. දැන් නිකන් ගල්ලෙන එලි මහනේ ගල්ලෙන සිරිපාද කැලේ ගල්ලෙන උන්වහන්සේ පැත්තකින් ඉන්නකට අමුඩියක් ගහගෙන වයසක මිනිහෙක් ඇවිල්ලා හවස ඇවිල්ලා පැත්තට හැරිලා නිදාගෙන උන්වහන්සේ කතා කළා නෑ. පාන්දරේ මිනිහයා ගිහිල්ලා ඊට පහුදාත් ඇවිල්ලා මං කාපනා කළා. මං ඒ හාමුදුරුවෝ අනේ හාමුදුරනේ ඔබ වහන්සේ නම් පුදුම කෙනෙක්. දවස් 7ක් අමුඩියක් ගහගෙන මිනිහෙක් වයසක මිනිහෙක් ඇවිල්ලා ඒ කැලේට ඇවිල්ලා හැබැයි උන්වහන්සේට මූණ දෙන්නේ නැතුව පිටිපාලා තමයි බුදි යනවා කියන්නේ පැත්තකින්. නිදාගෙන ඉඳලා යනවා. අපි නම් අහනවනේ කවුද පාස මහත්තයා කවුද? ඔයා කාගේ කවුද? කොහෙද අයෝ ආවේ? අපි විහිං අනා ගන්නවනේ මෙහා කෙන කට දාලා. නේද? අපි විස්තර අහනවනේ. 7 වෙනි දවසේ උන්වහන්සේ කුටියෙන් ඉඳෙද්දී මේ අමුඩි ගහපු වයසක මිනිස්සයා ආවා. ඇවිල්ලා කියනවා මන්ත්‍ර පොතකුයි මණික් ගලකුයි අරන්. ඇවිල්ලා කියලා තියෙනවා ස්වාමීනි මට හරියට යකුන්ගෙන් කරදර, මං යකෙක්. ඔබ වහන්සේ ළඟට කවුරුත් එන්නේ නැති නිසා මං ඔබ වහන්සේගේ පිහිට බලාගෙන ආවේ. මේ ඔබ වහන්සේ ළඟ මං හිටිය නිසා මං බේරුණා. මං මේ සම්ඩු සරුවල් සමාදාන කරගත්ත. දැන් මට හරි කරදරයක් නැහැ. මට ඉතින් මේ සතිය ඉඳ ලැබිච්ච එක නිසා මං තෑගක් ගෙනාවා කියලා මන්ත්‍රවක අතර දීලා. උන්වහන්සේ දිගහැරලා බැලලා මේ අනේ මට එපා මේක ගන්න කියලා අපව දීලා. එහෙනම් මේ මණික ගන්න කියලා නිල් මණිකක් දීලා. අනේ මට මේකත් එපා, මං භික්ෂුවක් නේ, මට එපා මේක කියලා ආයේ එකක් දීලා. මට උන්වහන්සේ තමයි කිව්වේ මෙහෙම වුණා කියලා. දැන් කාලේ කෙනෙකුට අහුණා නම් යකඩ මරුනේ මේ මන්ත්‍ර ටිකක් හම්බුණානේ. මණිකකුත් හම්බ වුණා. මේ මණික අරන් ගියා වීක්ක. ඊළඟට මෙන්න විහාරයක් හදන්න කල්පනා කරයි, මොකක් හරි ස්ථානයක් හදන්න කල්පනා කරයි. මන්ත්‍ර තින සුරසුර ගාලා වැඩ කරයි. දැන් මන්ත්‍ර ටික ඔන්න පටන් ගන්නවා වැඩ. නේද? ඇයි මේ හදිස්සියනි තියෙන්නේ ස්පෙෂල් වෙන්න? ආනිකයි. අන්න උන්වහන්සේ ස්පෙෂල් වෙන්න හදිස්සියක් තිබුණේ. ඒ නිසා උන්වහන්සේ හැම තිස්සෙම හිටියා. ඒක නම් අපූර්ව හැකියාවක්. ඉතින් ඒ නිසා පින්වත්නි මේකදී අපට තියෙන දේ තමයි අපි පිරිත් කියන්න පුරුදු වුණා නම් නිතර නිතර අපිට ගොඩාක් වෙලට අර පිරිත් කියන්න පුරුදු නැති නිසා වැඩිය කියාගෙන යන්න බෑ. හක්කරි දෙනවා නේද? කටරි දෙනවා නේ, වැඩිය කියාගෙන යන්න බෑ අපිට. ඇයි? හේතුව පුරුදු නැහැ. හැබැයි දෙතිස් කතාවක් පටන් ගත්තොත් හක්කත් මතක නැහැ, රිදිලිත් මතක නැහැ, කෝපි බිබී රෑ එළිය වෙනකන් කියයි. එතකොට හරි කාගේ හරි ඇදකුදු නේද? හොඳට මතක් වෙයි. නමුත් පිරිතක් තනියම කියන්න පටන් ගන්නකොට ඕ නිදිමත කටරි දෙනවා. එක්කෝ බෑ කියලා හිතෙනවා, හෙට කියනවා කියලා හිතෙනවා, ඔය ඇති කියලා හිතෙනවා. එහෙම නේද වෙන්නේ අපිට? කට රිදෙද්දී දිගටම පුරුදු වුණා නම් පිරිත කියන්ට ආන් ඒක තමයි හයිය. හොඳට පිරිත් කියන්න පුරුදු වෙන්න. මේ දජග්ග පිරිත හරි හොඳ එකක්. මං ඒ කාලෙම පාඩම් කරගත්තුවා. මං ඒ කාලේ දජග්ග පිරිත, ඊළඟට අඟුලිමාල පිරිත අපිට ඉතින් පොඩි කාලෙම පාඩම් තිබ්බා. ධම්මචක්කේ පාඩම් කරගත්තා. ඉතින් මම දිනපතා ධම්මචක්කේ කිව්වා කාලයක්, අවුරුදු ගාණක්. දිනපතාම ධම්මචක්කේ මම තනියම ඉඳිද්දි හැමදේම මම ධම්මචක්කේ කියනවා. හැමදේම මම දජග්ගේ කියනවා. ආරණුල්ලේදී බයටත් එක්ක ඉතින් පැය ගාණක් පිරිත් කියනවා. පිරිත් කියලා තමයි ඉතින් වකුටු වෙලා බුදියන්න බයට. ඒ නිසා එහෙම තමයි හිටියේ. හැයි මේ හිත සැලෙන සුළුයි නැද්ද? කරුවලට සැලෙනවා, බයට සැලෙනවා. එඩිතරව හිටියත් අමනුස්සයෙකුට පුළුවන් සුටුස් ගාලා අපේ එඩිතරකම නැති කරන්න පුළුවන්. ඒ නිසා මවාගන්න එඩිතරකම බොරුවක්. මවාගෙන එඩිතරකමින් කිසිම පළක් නැහැ.
එඩිතිරකම කියන්නේ හිත ඇතුලේ තියෙන ශක්තියක් මිසක් කටින් පුම්බන එකක් නෙමෙයි. කටින් පුම්බන එක මවා ගන්න එඩිතිරකමයි. හැබැයි එඩිතිරකම හිත ඇතුලෙන් ඇති වෙන හයියක්. ආන් ඒ හයිය තමයි අපිට උවමනා. ඒක ඇති වෙන්නේ ওই පිරිත් කිය කිය ওই ಗುಣධර්ම දියුණු කරගෙන හොඳටම හොඳ එකක් තමයි මරණ සති. මරණ සති ගොඩාක් උපකාරයි. සාමාන්‍යයෙන් අපි හැමදාම ඉන්නේ නැහැ, අපි කොවිලා මැරිලියයි දන්නේ. හදිසියවත් අපි කොහොමද දන්නේ අපිට මොන විදියෙ මරණයක් උරුම වෙලා තියෙනවද කියලා? මරණ සතියේදී බුදුරජාන් වහන්සේ දේශනා කළා මරණය මෙනෙහි කරන්න කියලා. අපිට ගහක ගලක පැටලිලා වැටිලා මැරෙයි දන්නේ. කාපු වූ දෙයක් දිරව ගන්නට බැරුව මැරෙයිද දන්නේ. සති සර්පෙක් දෂ්ට කරලා මැරෙයි දන්නේ. අමනුෂ්‍යෙක් පහර දීලා මැරෙයිද දන්නේ. අමනුෂ්‍යෙක් පහර දෙනවා කියන බය කරනවා. අමනුෂ්‍යෙක් පහර දීලා මැරෙයිද දන්නේ. ඊළඟට අමනුෂ්‍යෙක් විස පිඹලා, අමනුෂ්‍ය සමහර අමනුෂ්‍ය ඉන්නවා අසුරයෝ, හරි විස පිඹිනවා. එතකොටත් මැරෙනවා. මැරෙයිද දන්නේ. ඒ මේ විදිහට මරණ සතිය වඩලා ඊට කලින් අපි මේ හිත රැකගෙන තුනුරවණ්ඩ ජීවිතේ පුදා මේ යහපත් දේවල් පුරුදු කරන්න ඕනේ කියලා හිතෙන් තමයි කරන්න තියෙන්නේ. එහෙනම් ධෛර්යය, ආනුභාවයේ හැකියාව කියන එක තියෙන්න ඕනේ ඇඟේද හිතේද? සිතේ තියෙන්න ඕනේ එකක්. ඒක ඇඟේ එකක් නෙමෙයි. හිතම ශක්තිමත් කරගන්න ඕනේ මරණ සතිය සීකරොත් අතාරින්න ලීසි. හැබැයි නුවණත් පාවිච්චි කරන්න ඕනේ අතාරිනවා කියලා. අතාරිනවා කියලා මෝඩකම් කළා හරියන්නේ නැහැ. නුවණත් පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඉවසීම පාවිච්චි කරන්න ඕනේ. එහෙම කළා මේ හොඳට පුරුදු වෙනවා නම් ගොන්න දජග්ග පිරිත බොහොම හොඳයි. ඒක දජග්ගේ කටපාඩම් කරගන්න පුරුදු වෙන්න. දජග්ග පිරිත හරි හොඳයි. එහෙනම් අද අපි දැන් සියලු දෙනා එකතු වෙලා දජග්ගේ සජ්ජායනා කරමු. දැන් අපි පටන් ගත් දජග්ග ගැන කියන්නේ නේද? එහෙනම් අපි සියලු දෙනා දැන් මේ දජග්ග පිරිතේ බුදුරජාණන් වහන්සේ වදාලා භාග්‍යවතුන් වහන්සේව සීකරන්න කිව්ව ගුණ වශයෙන්, ධර්ම රත්නේ ගුණ වශයෙන් සීකරන්න කිව්ව, ශ්‍රාවක සංඝ රත්නේ ගුණ වශයෙන් සීකරන්න කිව්ව. එහෙනම් අපි සීකරලා අපි දජග්ග පිරිත සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඊවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ථියං විහෙරති ජේතවනී අනාථ පින්ඩිකස්ස ආරාමේ තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවායි තදවෝච භූතපුබ්බං භික්ඛවේ දේවාසුර සංගාමෝ සමුපබ්බුල්ලෝ අහෝසි අතඛෝ භික්ඛවේ සක්ඛෝ දේවානමින්දෝ දේවේතාවතින්සේ ආමන්තේසි සචේමාරිසා දේවානං සංගාමගතානං උපජ්ජෙය භයංවා චම්භිතත්තංවා ලෝමහන්සෝවා මමේව තස්මින් සමයේ ධජග්ගං උල්ලෝකේයාථ
මමං හිවෝ ධජග්ගං උල්ලෝකයතං යම් භවිස්සති බයං වා චම්භිතත්තං වා ලෝමහංසෝවා සෝපයිසති නෝචේමේ අජග්ගං උල්ලෝකෙයාථ අථ පජාපතිස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙයාථ පජාපතිස්ස වා දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං යම් භවිස්සති භයං වා චම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝපයිස්සති නෝචේ පජාපතිස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙයාථ අථවරුණස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙයාථ වරුණස්ස හිවෝ දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං යම් භවිස්සති භයං වා චම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝපයිස්සති නෝචේ වරුණස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙයාථ අතීසානස්ස දේව ධජග්ගං උල්ලෝකෙයාථ ඊසානස්ස හිවෝ දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං යම් භවිස්සති භයං වා චම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝපයිස්සති තංඛෝපන භික්ඛවේ සක්කච්ච වා දේවානමින්දස්ස ධජග්ගං උල්ලෝකයතං පජාපතිස්ස වා දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං වරුණස්ස වා දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං ඊසානස්ස වා ධජග්ගං උල්ලෝකයතං යම් භවිස්සති භයං වා චම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝපයියේ තාපිනෝපි පහියේථ තං කිස්ස හේතු සක්කෝ භික්ඛවේ දේවානමින්දෝ අවීතරාගෝ අවීතදෝසෝ අවීතමෝ බීරුච්ඡම්භි උත්‍රාසි පලායිති අහංචකෝ භික්ඛවේ ඒවං වදාමි සචේතුම්මාකං භික්ඛවේ අරඤ්ඤගතෝ වාරුක්කමූලගතානං වා ශුඤ්ඤාගාරගතානං වා උපජ්ජේය භයං වා චම්භිතත්තං වා මම සෝවාමමේව තස්මින් සමයේ
අනුස්සරෙයාත ඉටිපිසෝ භගවාරහන් සම්මා විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති මමං ඉව භික්ඛවේ අනුස්සරතං යම් භවිස්සති භයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ ආසෝ පහිස්සති නෝචේ මං අනුස්සරෙයාත අත ධම්මං අනුස්සරෙයාත ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති ධම්මං ඉව භික්ඛවේ අනුස්සරතං යම් භවිස්සති භයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වා සෝපහිස්සති නෝචේ ධම්මං අනුස්සරෙයාත අත සංඝං අනුස්සරෙයාත සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සංඝං ඉව භික්ඛවේ අනුස්සරතං යම් භවිස්සති භයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ ආසෝ පහිස්සති තං කිස්ස හේතු තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ වීතරාගෝ වීතදෝසෝ වීතමෝහෝ අභීරුවච්ඡම්බි අනුත්‍රාසි අපලායිති ඉදම්බවෝච භගවා ඉදං වත්වා සුගතෝ අථාපරං ඒතදවෝච සත්තා ආරඤ්ඤේ රුක්ඛ මූලේවා සුඤ්ඤාගාරේව භික්ඛවෝ අනුස්සරේත සම්බුද්ධං භයං තුම්මාකනෝසියා නෝචේ බුද්ධං සරෙයාත ලෝකජෙට්ඨං නරාසභං අත ධම්මං සරෙයාත
යානිකං සුදේශිතං නෝචේ ධම්මං සරේයාත නියානිකං සුදේශිතං අත සංඝං සරේයාත පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං ඒවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වා චම්භිතත්තං වා ලෝමහංසෝ නහිස්සතිති ඒතේන සච්ච වජ්ජේන දුක්ඛාවූපසමින්තුතේ ඒතේන සච්ච වජ්ජේන භයාවූපසමින්තුතේ ඒතේන සච්ච වජ්ජේන රෝගාවූපසමින්තුතේ යං කිංචිරතනං ලෝකේ විජ්ජති විවිධාපුතු රතනං බුද්ධ සමන්නත්ථි තස්මා සොත්ථි භවන්තුතේ යං කිංචිරතනං ලෝකේ විජ්ජති විවිධාපුතු රතනං ධම්ම සමන්නත්ථි තස්මා සොත්ථි භවන්තුතේ යං කිංචිරතනං ලෝකේ විජ්ජති විවිධාපුතු රතනං සංඝ සමන්නත්ථි තස්මා සොත්ථි භවන්තුතේ නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරම් ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරම් ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරම් ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුඛෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තුතේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තුතේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තුතේ සාදු 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 දම්සිහනද